Hi, Boğası. අයි බොන් පුතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් අපි පුරුදු විදිහටම උතලගේ ගණිතය ලොකු පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා ගොඩාක් සතුටුයි ඒ වගේම බොහොම පිළිවෙලට අන්තිම වැඩ ටික කැරීගෙන යනවා ඒක නිසා අපිට ගණිතයේ විෂය අදාළව කිසි ගැටලුවක් නැතුව බොහොම පිළිවෙලට පන්ති වැඩි දියුණු කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපි ගිය සතියේදී උතරගේ ඉදාමත්ම වැදගත් වූ පාඩමක් අපි කතා කරලා අපිට ඇත්තම අවසන් කරගන්න බැරි වුණා. උතරන් මතක ඇති අපි මම දීලා තිබුණු නිබන්ධනයේ මම උතරගේ භාග කියන පාඩම කතා කරලා අවසන් කළා. භාග අමාරුයි කියලා කිව්ව යාළුවන්ට දැන් ඔන්න ගැටලුවක් නැහැ. මට ඊයේ ජීවිතේ කතා කරලා කිව්වා සර් භාග පාඩම දැන් මුලවට පුළුවන් අපිට ගැටලුවක් නැහැ ඕන සංඛ්‍යාවක් හදා ගන්න පුළුවන් භාග සංඛ්‍යා භාග කියන පාඩම සර් ඉදන් මුලවට තියුණා කියලා කිව්වා මට ලොකු සතුටක් දැනුණා ඒ වගේම තමයි පුතරගේ ඊට පස්සේ අපි ටිකක් ලේසි පාඩමක් මොකද අමාරු පාඩම් කීපයක් අපි කතා කරගෙන ආවා ටිකක් ලේසි පාඩමක් මම පුතරට ගිය සතියේදී කතා කරන්න හිතුවා මොකද්ද ටිකක් ලේසි කියලා කිව්ව පාඩම මොකද්ද තේරීම කියන පාඩම හැබැයි තේරීම ලේසි කියලා කිව්වට සමහර දේවල් පුතාලට තෝරන්න බැරුව තියෙන සමහර දේවල් හැබැයි සමහර දේවල් තෝරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒකෝට අපි පුතේ තේරීමට ගන්නෙ තෝරන්න පුළුවන් දේවල් විතරයි. තෝරන්න බැරි දේවල් අපි තේරීමට ගන්නෙ නැහැ. ඒකත් පුතාලම හොඳට මතක තියාගන්න ඕනේ. උදාහරණ කීපයක් ඉස්සතියේ ඉන්න නැති යාළුවෝ මේ සතියේ ඉන්නවා. ඒ නිසා මම පුතාලට උදාහරණ කීපයක් මතක් කරලා දෙන්නම්. දැන් අපි උදාහරණයක් විදිහට දෙකේ ගුණාකාර කිව්වොත් තෝරන්න පුළුවන් ගැටලුවක් නැහැ. පහේ ගුණාකාර කිව්වොත් තෝරන්න පුළුවන් ගැටලුවක් නැහැ. 10 ගුණාකාර පුළුවන් තෝරන්න ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකාවේ පළාත් අඳුර ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි ඔකේ excuse me sir මේ Telegram එකට ප්‍රශ්න හදලා දාන්න නැද්ද අර ඩිස්ප්ලේ එක ලස්සන වෙන විදිහට? කියන්නේ Telegram එකට ප්‍රශ්න හදලා දාන්න නැද්ද? අදාළ දවසේ කරන්න. ඕනේ නැද්ද? Telegram එකට ප්‍රශ්න හදලා දාන්න නැද්ද අර අදාළ දවසේ කරන්න. ඔව් හරි ඔ මේ දවස්වල හදාගෙන යනවා දැන් පුතාලගේ වෙබ්සයිට් එකටත් අපි වීඩියෝස් අප්ලෝඩ් කරනවා. සර් රෙකෝඩින් එක ගන්න කොහමද? අපි වෙබ්සයිට් එකට යන්න ඕන පුතේ. වෙබ්සයිට් එකේ අපි දැන් පුතාලගේ මේ දක්වා කතා කරපු හැම පාඩමකම වගේ රෙකෝඩ් එකක් ඔක්කොම දාලා තියෙනවා. ඒ නිසා වෙබ්සයිට් එකට හැම එකක්ම ගන්නවට ගැටලුවක් නැහැ නේ. වෙබ්සයිට් එක සම්බන්ධ වෙන ඕන හැම එකක්ම එතකොට පුතාලට පුළුවන් වීඩියෝස් ඒ වගේම සර් ද නැටිව්ස් ඔක්කොම ඒකේ දාලා තියෙනවා. ගණිතය විසිරලා දාලා සමහරවිට වෙබ්සයිට් එක මොකද්ද සර් වෙබ්සයිට් එක? වෙබ්සයිට් එක දන්නේ නැද්ද? නැහැ සර්. තෝසෙ www.ilearning.lk සර් අද තියෙන අර භාග පාඩම යාට අර ප්‍රින්ට් අවුට් ගන්න කියපු ටිකද කරන්නේ නෑ භාග පාඩම අපි ඉවර කරලා තියෙනු පුතේ භාග පාඩම අපි ඉවර කරලා තියෙන්නේ ගිස්සදී අපි භාග පාඩම ඉවර කළා අද අපි තේරීම කියන පාඩමේ ඉන්නේ අපුතලගේ ඒකම දින ඊළඟ පාඩම දැන් පුතල දන්නවද ඉතින් අපි පාඩම ඔකියන් සර් අනු වෙබ්සයිට් එක මොකද එතකොට සර් එදා ගහගන්න කියපු අර ප්‍රින්ට් අවුට් ටික අද ඕනේ නෑනේ නෑ මම පුතාලට ගහගන්න කියලා කියන්නේ දැන් ওই භාග කියන පාඩමනේ භාග කියන පාඩමේ සම්පූර්ණ නිබන්ධන නම් පුතාලට ඩ්‍රින්ක් කරගන්න කියලා කිය. ඒතරම මේ පාඩමේ භාග තේරීම සාධක ගුණා කරන පාඩම් තුනක් තියෙනවා. ඒතරම අපි කතා කරන්නේ දැන් අද තේරීම කියන පාඩමේ තන තියෙන. පැහැදිලිද? සර් මට භාග ඒතකොට ටියුට් එකේ තේරීම කරනවද කියන්නකෝ. කියන්නකෝ. ඒ ටියුට් එකේ තේරීමේ කරනවද? ඔව් අද තේරීමේ පාඩම හදා ගන්නවා තේරීමේ පාඩම අපි කීවර්ඩ් එක ගන්න පුළුවන්ද කියලා පුතේ කීවර්ඩ් එක දැන් පාඩියට ගන්න පුළුවන්ද කරන්නේ
ඔව් චුට්ටක් බලන්න දැන් භාවිතා ගන්න පුළුවන් ඊය තමයි ගැටලුව තිබුණේ දැන් යථාර්ථයෙන් පච් කරලා ඇති පුතාලා චුට්ටක් බලන්න මම ඇඩ්‍රස් එක කිව්වනේ මම ගහලා බැලුවා www.ilearning.lk අද අපි ටියුට් එක කතා කරන්නේ අද අපිට තේරීම කියන පාඩමක් අවසන් කරන්න පුළුවන් මේක උදේ. හරිද? පන්තිය හොඳයි. තේරෙනවා. සර් ටියුට් එකෙන් තේරීම කියන පිටුව කීවෙනි එකද? සර් මම පුතේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් උදේ. ෂෙයාර් ස්ක්‍රීන් දාන්න. ඔකේ මුදේ. සර් පන්තිය හොඳට තේරෙනවා. සර් ටියුට් එක ෂෙයාර් කරනවා. බා බා බා. දන්නකො අපිට මම ප්‍රශ්න අහන්න වෙලාවක් දෙන්නම් පුතාලට නැත්නම් චුට්ටක් මේ පැත්තෙම කතා කරද්දී අමාරුනේ පුතේ හරි හරි දැන් මේ පුතාලගේ අපි ඉන්නේ භාග කියන පාඩමේ එතකොට භාග කියන පාඩම අපි සම්පූර්ණ අවසන් තීරීමට ආවා මම පුතාලට ෂෙයාර් අවබෝධ කර ගන්න පුළුවන් මොකද මේ වැඩි බොහොම විද්‍යාවෙන් යන්න ඕනේ හැම කෙනෙකුටම තේරෙන්න ඕනේ සර් එහෙමයි සර්ගේ පාඩම් කතා කරන්නේ හැම පාඩමක්ම බොහොම පිළිවෙලට නිරවුල් ලස්සනට අපි කරගෙන යන්න ඕනේ එහෙනම් විතරයි එතකොට සමහර දේවල් තියෙනවා තෝරන්න පුළුවන් ඒවා ඒ වගේම සමහර දේවල් තියෙනවා තෝරන්න බැරි ඒවා අපි තෝරන්න පුළුවන් ඒවා විතරක් අපි තේරීම ලක් කරනවා තෝරන්න බැරි ඒවා අපි තෝරන්නේ නැහැ දැන් තෝරන්න බැරි දේවල් තමයි උදාහරණ කිව්ව ලස්සන මල් අපිට තෝරන්න කොහොමද ලස්සන මල් කියලා නේද පුතේ ඊට පස්සේ තව උදාහරණයක් විතර අපි කියනවා ලස්සන ඕනනම් අපි ලස්සන ළමයි නැත්නම් දුප්පත් ළමයි කීකරු ළමයි අකීකරු ළමයි කරුණාවන්ත ළමයි උස ළමයි මිටි ළමයි මේකක්වත් අපිට හොයාගන්න බැහැ පුතේ ඒවයි ඒක නිසා අපි ඒවා තේරීමට ලක් කරන්නේ නැහැ එතකොට තෝරන්න පුළුවන් දේවල් විතරයි අපි තෝරන්නේ අනිත් දේවල් අපි තෝරන්නේ නැහැ දැන් උදාහරණ සිව්පාසතුන් අන්න අඳුරා ගන්න පුළුවන් අපිට ත්‍රිරෝද රත අඳුරා ගන්න පුළුවන් අපිට ඒවා පුතලට තෝරන්න පුළුවන් අන්න ඒවා අපි තේරීමට ගන්නවා එතකොට තෝරන්න බැරි දේවල් අපි තෝරන්න උත්සාහ කරන්නේ නැහැ එහෙදිද එතකොට අපි ඔන්න ඔය ටික තමයි ගිය සතිය කතා කරේ මම හිතන්නේ තේරීම කියන පාඩම හැම වෙච්චාම ලේසි ලකුණු ටිකක් වැඩිපුර ගන්න පුළුවන් පාඩම සර අමාරු පාඩම් කීපයක් එක දිගට කතා කරගෙන ආපු හින්දා සර ලේසි පාඩමක් පුතලට දැම්මා ඔන්න දැන් පුතලට ගැටලුවක් නැතුව මේ පාඩම මුදලට කරගෙන යන්න පුළුවන් වෙයි එහෙදිද රයිට් මම පුතලගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් එතකොට හැම කෙනාටම මේක පේන නිසා අපිට ඇත්තටම ගැටලුවක් නැහැ රයිට් මෙන්න පුතලගේ අපිව කතා කරමින් ඉන්න විදිය පාඩම පුතලට පේන වැඩි හැම කෙනාටම අපි ගිය සතියේ මෙන්න මේ කොටස හරි ජෝක් නේද බලමු මෙතන මුතරන් මෙහෙම කතාවක් කියනවා මේව ඇත්තම අමාරු දේවල් නෙවෙයි ලේසි පහත දක්වා ඇති ඒවා පොදු ලක්ෂණ අනුව කාණ්ඩ තුනකට වෙන් කර එක් එක් කාණ්ඩයට අයත් ඒවායේ නම් ලියන්න ඒ සඳහා සුදුසු නමක්ද යෝජනා කරන්න කියලා කියේ එතකොට ඔන්න හොඳ ප්‍රශ්නයක් පුතාලගේ සර් දීලා තිනවා බසය නැව
ලොරිය බෝට්ටුව තීරෝද රථය යතුරු පැදිය කෙට්ටියාණය හෙලිකොප්ටරේ රුවල් බෝට්ටුව ඔන්නසර දීලා තියෙනවා වාහන ටික මේ වාහන ටික පුතලාට කියන්නේ ගොඩවල් තුනකට වෙන් කරන්න කියලා කියනවා ගොඩවල් තුනකට වෙන් කරලා ඊට පස්සේ ඒ වාට සුදුසු නමකුත් යොදන්න කියලා කියනවා හැබැයි මම ඔයාලට කිව්වා පුතේ ගිය සතියේදී අපි එකවතාවේ ගොඩවල් තුනකට වෙන් කරනවට වඩා ඒ ගොඩවල් තුන අපි ඉස්සෙල්ලා මොනවද කියලා අඳුරගත්තාම් පුතලාට ගොඩාක් ලේසි වෙනවා මොකද මොනවද කියලා අපි ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ එතකොට පුතලාට පුළුවන් වෙයි මොනවද කියලා අඳුරගත්තට පස්සේ ඒ අදාළ ගොඩට අයත් වෙන්නේ මොනවද කියලා දාන්න ඒ නිසා පුතලා මුදුවට පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ අපි මොනවද කියලා ඉස්සෙල්ලා දාගන්න ඕනේ ඒ කියන්නේ ගොඩවල් වල අයත් වෙන්නේ उट සමහර විට පුතාගේ කියන පේජ් එක මගේ ඇරලා ගිහිල්ලා ඇති. ඒ නිසා පුතලා බලන්න තමන් ගන්න නිබන්ධනයේ හරියට ඒ පේජ් ටික ඔක්කොම තියෙනවාද කියලා. පුතලාගේ අපි ඉන්නේ මෙන්න මේ පිටුවේ. මෙන්න මේ කීයද? 15 කියන පේජ් එක අපි. 15 පුතලාගේ ඇත්තේ 14 කියන පේජ් එක හෝ 15. මොකද මම මුලින් ලස්සන කතාවක් දාලා දුන්නා ඒක පුතලාගේ ඇත්තරම අයි කරලා ඇත්තේ සමහරව ගැහුවාසරේ කතාවකෝ කියලා මම ඒ කතාවද වෙන්නන්නම්. පුතලාගේ 14 හෝ 15 පිටුව තමයි ඇත්තේ. බොහෝ දුරට 14 පිටුව ඇත්තේ. හොඳට බලන්න පුරයි. දැන් මෙන්න මේ වගේ වාහන ටිකක් දීලා තියෙනවා. දැන් මගේ දරුවෝ හොඳට කල්පනා කරන්න ඕනේ සර් කියනවා මේ ටික ගොඩවල් තුනකට වෙන් කරන්න. අපි මොනවද මේ ගොඩවල් තුනට දාන්නේ? තේරුණාද? ආ ඔන්න ඔය ටික හොඳට මතකයේ තියාගෙන තමයි පුතේ අපි මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්න උත්සාහ කරන්නේ. මම පුතලාගේ බෝඩ් එකට යන්නම්. හොඳට බලා ගන්න බෝඩ් එක. රයිට්. මෙන්න බලන්න බෝඩ් එක. Right. මංගිතන හැම එක්කිනාටම බෝඩ් එක හොඳට පැහැදිලිව නිවැරදිව හොඳට පේනවා ඇති කාටවත් පුතේ ගැටලුවක් නැතුව ඇති මේක ඇත්තට මේ කොටස අපිට අමාරු කොටසක් නෙමෙයි මම පුතලට කොහොමද පැහැදිලිව ඒක හදාගන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම් right මෙන්න බලන්න මගේ දරුවෝ හොඳට right හොඳට බලා ගන්න පුතලගේ මෙන්න මේ වගේ තියෙනවා වාහන ටික දැන් මෙන්න මේ පැත්තේ පුතාලගේ මෙන්න මේක මේ සර් කරන විදිය හොඳට අඳුර ගන්න උතර වැඩි පුතලට ලේසි ඒක අමාරු පාඩමක් නෙමෙයි ඈ මේ පැත්තේ ඔන්නෝම සර් වෙන් කරන්න ඕනේ නම් තුන මොනවද කියලා දාලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ඊතල තුනකුත් සර් ඇඳලා තියෙනවා. ඔන්නෝ වගේ ඊතල තුනකුත් ඇඳලා තියෙනවා. ඉස්සෙල්ලා පුතාලා මෙන්න මෙතෙන්ට මෙන්න මේකට දාගන්න ඕනේ මේ ගොඩවල් තුන අපි කොහොමද වෙන් කරන්නේ කියලා. ඒක තමයි ඉස්සෙල්ලා වැදගත් වෙන්නේ. ගොඩවල් තුන කොහොමද වෙන් කරන්නේ? නැත්නම් එකවතාවේ ඔහේ වෙන් කරගෙන යන්නේ නැහැ. අපි බොහොම පිළිවෙලට ලස්සනට ඉස්සෙල්ලා ගොඩවල් තුන අපි අඳුර ගන්න ඕනේ. දැන් මේ තියෙන වාහන වලින් සමහර ඒවා තියෙනවා ජලයේ ගමන් කරන වාහන. සමහර ඒවා තියෙනවා ගොඩබිම ගමන් කරන වාහන. සමහර ඒවා තියෙනවා අහසේ ගමන් කරන වාහන. එතකොට
ගොඩබිම ගමන් කරන වාහන කියලා අපිට ටිකක් ගන්න පුළුවන් අහසේ ගමන් කරන වාහන කියලා ටිකක් ගන්න පුළුවන් පොළවේ ගමන් කරන වාහන කියලා අපිට ටිකක් ගන්න පුළුවන් එතකොට මෙන්න මේ විදිහට පුතලන එකවතාවේ වෙන් කරන්න කියලා කිව්වට අපි වෙන් කරන්නේ නැහැ අපි බලන්න ඕනේ ගොඩවල් තුනකට දාන්න තියනවනම් මොනවද ඒ ගොඩවල් තුන ඉස්සෙල්ලා ගොඩවල් තුන මොනවද අපි අඳුර ගන්න ඕනේ එහෙනම් මම මෙතෙන්ට ගන්නම් පුතලගේ ඉස්සෙල්ලාම අන්ත එක දාගත්තා කමක් නැහැ පුතාලා සර් නිබන්ධනේ බොහොම පිළිවෙල ලස්සනට හරි ගැස්සලා තන අමතක තියාගන්න පුළුවන් විදියට එහෙනම් අපි මෙතෙන්ට ගන්නවා මොකද්ද ඉස්සෙල්ලාම ගොඩබිම ගමන් කරන වාහන මොකද අපි ගන්නෙ ගොඩබිම ගමන් කරන වාහන ගොඩබිම ගමන් කරන මොකද අපි කියන්නේ වාහන ගොඩබිම ගමන් කරන වාහන ඊට පස්සේ අපි මෙතෙන්ට ගන්නවා පුතාලා හොඳට බලා ගන්න මෙතෙන්ට අපි ගන්නවා ජලයේ ගමන් කරන වාහන ජලයේ ගමන් කරන වාහන ජලයේ ගමන් කරන වාහන මෙතන ගන්නවා අහසේ ගමන් කරන වාහන මොකද අපි ගන්නේ අහසේ ගමන් කරන වාහන අහසේ ගමන් කරන වාහන හරිද පළවෙනි එක ගොඩබිම ගමන් කරන වාහන තියෙනවා ඊළඟ එක ජලයේ ගමන් කරන වාහන තියෙනවා ඊළඟ එක අහසේ ගමන් කරන වාහන තියෙනවා එතකොට මෙන්න මේ විදියට ඉස්සලා පුතලා කොටස් තුන මොනවද කියලා අඳුර ගන්න ඕනේ ඕනම් මේක දෙක දාගන්න ඕනම් මේක තුන දාගන්න අංක දැම්මේ නැහැ කියලා මගේ දරුවෝ වැරද්දක් නැහැ එතකොට ගොඩබිම ගමන් කරන වාහන තියෙනවා ජලයේ ගමන් කරන වාහන තියෙනවා අහසේ ගමන් කරන වාහන තියෙනවා දැන් තමයි ඕන්න අපි පුතලගේ මෙතන තියෙන රවුමට ඒකට අදාළ දේවල් මොනවද කියලා දාන්න. දැන් අපි මේ රවුමේ Tamanට අදාළ දේවල් මොනවද කියලා පිළිවෙල දාගන්න. නිකම්ම දාන්නේ. බොහෝම පිළිවෙලට ලස්සනට අංක දාලා නිරවුල්ල අපි බොහෝම පිළිවෙලට හදාගෙන යනවා. ඕනනම් 1 2 3 කියලා අපිට පිළිවෙල දාගෙන යන්න පුළුවන්. මේවා පුතලට අමාරු දේවල් නෙමෙයි. සරල ටිකක් අමාරු පාඩම් අතරට ලේසි පාඩමක් දැම්මේ. එතකොට ගොඩබිම ගමන් කරන වාහන මේකෙන් පුතා දන්නවා ගොඩබිම ගමන් කරන වාහන අන්න පුතලට ලස්සන මේ පියවරේ ලියාගෙන යන්න පුළුවන් මොනවද ගොඩබිම ගමන් කරන වාහන බස්සය තියෙනවා මොකද ගොඩබිම දාන්නේ බස්සය එතකොට පළවෙනි ක්‍රියා ගන්නවා මොකද්ද බස්සය ඊළඟ එක පුතලගේ මෙහෙම තියෙනවා ඊළඟ එක මෙහෙම තියෙනවා නැව තියෙනවා නැව කොහෙද යන්නේ ආ ජලයේ එනම් මෙතන දානවා මොකද්ද නැව මොකද්ද දාන්නේ නැව ඊළඟ පුතලගේ බෝට්ටුව තියෙනවා බෝට්ටුවත් යන්නේ ජලයේ එනම් මෙතන දාගන්නවා මොකද්ද බෝට්ටුව මොකද්ද දාගන්නේ බෝට්ටුව ඊට පස්සේ ත්‍රිරෝද රතේ දාගන්නවා ගොඩබිම යන්නේ එනම් අපි ගන්නෙ මොකද්ද ත්‍රිරෝද රතය මොකද්ද ගන්නෙ ත්‍රිරෝද රතය මොකද අපි ගන්නෙ ත්‍රිරෝද රතය ඊළඟ පුතලගේ තියෙනවා යතුරු පැදියත් යන්නේ මෙන්න මෙතෙන්ට මෙතෙන්ට දැම්ම මොකද්ද යතුරු පැදිය මොකද අපි කියන්නේ යතුරු පැදිය මේ වෘත්තයේ තුන ලස්සන ලියන්නේ යතුරු පැදිය ඊළඟ ජෙට්ටියානේ තියෙනවා ජෙට්ටියානේ අහසේ යන්නේ එහෙනම් අපි මෙන්න මෙතෙන්ට අංක එක දානවා මොකද්ද ජෙට්ටියානය මොකද අපි කියන්නේ ජෙට්ටියානය ලස්සන ලියන්න ඕනේ ඊළඟ එක හෙලිකොප්ටරේ කියනවා ඒකත් මෙතෙන් තමයි හරියන්නේ මොකද්ද හෙලිකොප්ටරය මොකද අපි කියන්නේ හෙලිකොප්ටරය හෙලිකොප්ටරය ඊළඟ පුතලගේ තියෙනවා රුවල් බෝට්ටුව ජලයේ ගමන් කරන එකක් එහෙනම් මෙතෙන් දැම්ම මොකද්ද රුවල් බෝට්ටුව මොකද අපි කියන්නේ රුවල් බෝට්ටුව මොකද අපි කියන්නේ රුවල් බෝට්ටුව ඔන්නෝ වගේ ඉස්සලා මේ නම් තුන පුතලා අඳුර ගන්න ඕනේ දැන් උතන වෙන් කරන්න ගියා නම් රෝද හතරේ වාහන රෝද දෙකේ වාහන රෝද තුනේ වාහන කියලා පුළුවන් ද දාන්න. එතකොට මේ පුතේ සමහරව සර්ගෙන් කතා කළව සර් එහෙම වෙන් කරන්න පුළුවන් ද කියලා. එහෙම වෙන් කළොත් සමහරව පුතේ ඉතුරු වෙනවනේ. එතකොට අපිට හරියට අපි වෙන් කරලා නැහැ. කොටස් තුනට වෙන් කළා නම් පුතේට මේ විදිහට විතරයි වෙන් කරන්න වෙන්නේ. පළවෙනි එක ගොඩබිමයි, දෙවෙනි එක ජලයේ, ඊළඟ එක කොහමද අහසේ ඊට පස්සේ වාහන ටික ලස්සන මේ වගේ පුතලා දාගන්න ඕනේ. විභාගෙදි ඔහොම ලියන්න ආවොත් ඉතින් අපිට චක්‍රේ ඕනේ නැහැ. එකතු කරන්න නැහැ අඩු කරන්න නැහැ බෙදන්න නැහැ ಗುಣ කරන්න නැහැ ඉතින් පුතලට මේ ටික තෝරගන්න පුළුවන් කියලාවත් නැතුව ඒ නිසා ඔන්න ඔය වගේ ගණන් අමාරු නෑ ලේසි පාඩම් ඕන තරම් අපිට තියෙනවා ලේසි පාඩම් වලින් අපිට ලකුණු ටිකක් ගන්න කියලා අය ඔය කියන්නේ ඔන්න ඔය වගේ ඔයාලා හොඳට මහන්සි වෙන්න පුතේ ඔයගේ පාඩම් වලට අපිට පුළුවන් හොඳ ලකුණු ටිකක් ගන්න කිසිලු ගැටලුවක් නැතු ඔන්න එතකොට අපි ගැටලුවක් නෑ දැන් තේරිම කියන පාඩමේ ඒ ගණනත් හරි පැහැදිලිද පුතලා
ඊළඟට මෙන්න මේක මෙන්න මේක හොඳ ප්‍රශ්නයක් මම පුතලගේ සවුන්ඩ් ඕන් කරනවා හරිද රයි මට මේකට ඔයාලේ උත්තරයක් ඕනේ එකයි බලන්න මේක මට උත්තරයක් ඕන ඔයාලගේ බලමු චූටා කතා කරලා අපි යාළුවොත් එක්ක කොහොමද කියලා प्रश्न बोर्ड अतना प्रश्न අපි චුට බලමු කල්පනා කරලා කොහොමද වෙන් කරගන්නේ කියලා මම පුතලට අවස්ථාවක් දෙන්න හැදුවේ නමුත් කට්ටියම කෑ ගහන්න ගත්තාම අමාරු වෙලයි හරි පහත දී ඇති එක්ක සංඛ්‍යා කාණ්ඩ 4කට වෙන් කර දක්වන්න කියලා කියනවා ඔන්න සංඛ්‍යා කාණ්ඩ 4කට වෙන් කරන්න ඕනේ 1යි 2යි 3යි 4යි කියලා කාණ්ඩ කීයක් තියෙනවද 4ක් තියෙනවා දැන් අපිට ඔන්න ඔය ටික කාණ්ඩ 4කට වෙන් කරන්න පුළුවන් නම් අන්න පුතලට ඇත්තම ගැටලුවක් වෙන්නේ නැහැ කාණ්ඩ 4 වෙන් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි දැන් වාගේ දරුවෝ කල්පනා කරනවා මේ ටික කොහොමද සර් කාණ්ඩ 4කට වෙන් කරගන්නේ මේ ටික කොහොමද කාණ්ඩ 4කට වෙන් කරගන්නේ එතකොට දැන් පුතලා මුදවට කල්පනා කළොත් පුතලාට තේරෙයි මේ ටික කාණ්ඩ 4කට වෙන් කරන්න ගියාම චුට්ටක් අමාරුයි චුට්ටක් අමාරු නම් කාණ්ඩ 4කට වෙන් කරන්න ගියාම හැබැයි සර් පැහැදිලිව කියලා දෙන්නම් කොහොමද මේ ටික කාණ්ඩ 4කට වෙන් කරගන්නේ කියලා එකමාද රයිට් මෙන්න බලන්නකෝ මම පුතලාගේ බෝඩ් එක ළඟට යන්නම් උදේ බලා ගන්න මෙන්න කාණ්ඩ 4කට වෙන් කර ගන්නා විදිය උදේ බලා ගන්න උදේ රයිට් මෙන්න මම මේ ටික මකන්නම් උදේ බලා ගන්න රයිට් මෙන්න කාණ්ඩ 4කට වෙන් කර ගන්නවා උදේ බලා ගන්න රයිට් දැන් භාග පාඩමත් එකතු කරලා තමයි ඉස්සර හරි ගැස්සලා තියෙන්නේ තේරුණාද නිකන් හරි ගැස්සුවේ නෑ භාග පාඩමත් එකතු කරලා එතකොට ඉස්සෙල්ලාම ඔන්න මේ කොටුව පුතාලා දැන් මොන්න මේ කොටස් හතර අපි ඉස්සෙල්ලා මෙතෙන්ට දාන්න කලින් මේ හතර අපි හරියට නිශ්චය කරන් ඉන්න ඕනේ හරියටම අඳුරගෙන ඉන්න ඕනේ මොනවද කියලා නැත්නම් අපිට ගාණක් හදන්න ගියාට පස්සේ ගැටලුවක් වෙනවා පුතලා මෙතන වෙන් කරගන්නේ මෙහෙමයි හොඳට බලා ගන්න මේක අමාරු නෑ හොඳට තේරුම් කරගන්නයි තියෙන්නේ ඉස්සෙල්ලාම භාග සංඛ්‍යා ටික දිහා බලනවා හොඳට බලන්න පුතාලා භාග සංඛ්‍යා ටිකේ පුතාලාට පේනවා
ලවය එකක් වෙන භාග තියෙනවා. මොකද තියෙන්නේ? ලවය එකක් වෙන භාග. මම් පුතලට භාග පාඩේ මේ කියලා දුන්නා. ලවය එකක් වෙන භාගවලට අපි කියන්නේ මොන භාගද? ඒකක භාග. මොකද අපි කියන්නේ? ඒකක භාග. එහෙනම් මෙතෙන්ට එක කොටසක් ගන්න පුළුවන් මොකද්ද? ඒකක භාග. මොකද අපි කියන්නේ? ඒකක භාග. එක කොටසක් මොකද්ද? ඒකක භාග. එතකොට උතන ඕන තරම් අපිට ඒකක භාග තියෙනවා. ඊට පස්සේ හරයට වඩා ලවය කුඩා වෙන භාග මෙන්න මේ වගේ ඒවා අමතක යාලුව බලා ගන්න 3න් 2 5න් 4 ඔන්න ඔය වගේ හරයට වඩා ලවය කුඩා වෙන භාග වලට අපි නමක් කිව්වා මොකද්ද නියම භාග මොකද අපි කියන්නේ නියම භාග ඒතර මෙතන දාගන්න මොකද්ද නියම භාග මොකද දාගන්නේ නියම භාග හරයට වඩා ලවය කුඩා වෙනවා නම් මොකද අපි කියන්නේ නියම භාග එතකොට භාග සංඛ්‍යා ටික නම් දැන් මේ දෙකට දාන්න පුළුවන් ගැටලුවක් නෑ ඊළඟට ඔයාලගේ තියෙනවා සංඛ්‍යා ටික ඒක ලේසි එතන තියෙනවා දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවා දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා තියෙනවා හැබැයි අපි එහෙම ලියන්නේ අපි දැන් ටිකක් දන්න ළමයි අපිට වරදින්න විදිහක් නෑ පුතාලා දන්නවා දෙකෙන් බෙදෙන ඒවාට අපි කියන්නේ මොකද්ද ඉරට්ට සංඛ්‍යා කියලා කියනවා දෙකෙන් බෙදෙන්නේ නැති ඒවාට මොකද අපි කියන්නේ ඔත්තේ සංඛ්‍යා කියලා කියනවා එහෙනම් පුතාලා මෙතන ගන්නවා මොකද්ද ඉරට්ට සංඛ්‍යා මොකද ගන්නේ ඉරට්ට සංඛ්‍යා මෙතන ගන්නවා මොකද්ද ඔත්තේ සංඛ්‍යා මොකද ගන්නේ ඔත්තේ සංඛ්‍යා මොකද ගන්නේ ඔත්තේ සංඛ්‍යා දැන් ඒකක භාග තියෙනවා නියම භාග තියෙනවා ඉරට්ට සංඛ්‍යා තියෙනවා ඔත්තේ සංඛ්‍යා තියෙනවා දැන් පුතාලට මේ පැත්තර වෙන්න ලස්සනට ඒවා දාගෙන යන්න පුළුවන් එකක්වත් මග අරින්න බෑ දැන් සැටි ඉස්සෙල්ලා එකේ ලොරිය මග අරින්න ගියා ලොරිය මග අරින්න බෑ එකක්වත් මග අරින්න බෑ මග අරනොත් වැරදි ඉස්සෙල්ලාම බලනවා 9න් 4 පුතල පේනවා හරියට වඩා ලවය කුඩායි එහෙනම් මෙන්න මෙතෙන්ට දා ගන්නවා කීයද 9න් 4 මුද්‍ර බලා ගන්න කමා වුණා නම් කමා දාන්න පුළුවන් ගැටලුවක් නැහැ 9න් 1 ලවය එකක් වෙලා තියෙනවා එහෙනම් මෙතෙන්ට අපි දා ගන්නවා කීයද 9න් 1 ඒකක භාගයක් ඊළඟට 7න් 4 හරියට වඩා ලවය කුඩා වෙලා තියෙනවා භාග පාඩමේසර ඔක්කොම කියලා දුන්නා එහෙනම් මෙතෙන්ට දා ගන්නේ කීයද 7න් 4 ඊළඟට පුතලගේ තියෙනවා 7න් 3 කියලා ඒකෙත් හරියට වඩා ලවය කුඩා වෙලා තියෙනවා එහෙනම් මෙතෙන්ට දා ගන්නවා කීයද 7න් 3 කියලා ඊළඟට පුතලගේ 7න් 1 තියෙනවා එහෙනම් ඒකෙත් ලවය එකක් වෙලා තියෙනවා එහෙනම් මෙතෙන්ට දා ගන්නවා කීයද 7න් 1 කියලා ඔන්න භාග සංඛ්‍යා ටික ඔක්කොම හරියි ඊට පස්සේ බලනවා අනිත් සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා යොත්තේ සංඛ්‍යායි මගේ දරුවන් ඒ ටික නම් ඇත්තටම ගැටුවක් නෑ නේද 18 පුතලා දන්නවා ඉරට්ට සංඛ්‍යාවක් හරියටම දෙකෙන් බෙදෙනවා 18 ඊළඟ පුතලාගේ 2 හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් ඒකත් දාන්න මෙතෙන්ද කීයද 2 ගැටුවක් නෑ ඊළඟට 56 ඒකත් අපි දන්නවා 56ත් හරියටම දෙකෙන් බෙදෙනවා ඒකත් දාන්න මෙන්න මෙතෙන්ද කීයද 56 ඊළඟට පුතලාගේ 15 තියෙනවා 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ එහෙනම් මෙතෙන්ට දා ගන්නවා උත්තේ සංඛ්‍යාවක් විදිහට ඊළඟට 34 තියෙනවා 34 කියලා කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා එහෙනම් මෙතෙන්ට දැම්මා කීයද 34 ඊට පස්සේ පුතලාගේ 25 තියෙනවා 25 කියලා කියන්නේ පහේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් එහෙනම් ඒකත් දා ගන්නවා මෙන්න මෙතෙන්ට 25 ඊළඟට ඔයාලගේ 65 තියෙනවා 65 කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් ඒ කියන්නේ ඒකත් උත්තේ සංඛ්‍යාවක් මෙතෙන්ට දාගත්ත පුතාලා 65 දැන් බලන්න මේ කොටස් හතරට දැම්මට පස්සේ වෙන එකක්වත් ඉතුරු වෙන්න බෑ ඒක හොඳට මතක තියාගන්න වෙන එකක් හරි ඉතුරු වුණා නම් අන්න ඔයාලා වෙන් කරපු විදිය සම්පූර්ණම වැරදි ඒ නිසා මගේ දරුවෝ මේක හොඳට මතක තියාගන්න ඕනේ වෙන්කලා වෙන් කරනකොට අපිට එකක්වත් ඉතුරු වෙන්න විදියක් නෑ එහෙනම් පුතාලගේ මෙන්න මෙතන පුතාලට දෙන්නේ නැතුව මං හිතන්නේ මෙතෙන්ට දා ගන්නවා කියන 65 මම ඒක මෙතන දාන්නම් එතකොට ඔයාලට හොඳට පේනවා මෙතෙන්ට 65 තියෙනවා මෙතන මොකද්ද 25 තියෙනවා ඔන්න අපිට ගැටලුවක් නැතුව පුතලාගේ කොටස් හතරකට වෙන් කරලා පෙන්නනවා වෙන් කරනකොට මගේ දරුවෝ හොඳට මතක තියාගන්න වෙන එකක්වත් ඉතුරු වෙන්න බෑ ඉතුරු වුණා නම් කොහේද ඔයාලගේ වැරද්දක් වෙලා තියෙනවා ඒ නිසා එකක්වත් ඉතුරු වෙන්න බෑ හරියට පිළිවෙලට පුතලා වෙන් කළා නම් බලන්න ඒකක භාග ලිව්වා නියම භාග ලිව්වා ඉරට්ට සංඛ්‍යා ලිව්වා ඔක්කේ සංඛ්‍යා ලිව්වා වෙන මොකුත් අපිට ගන්න බෑ ඔකෙන් ඔන්න වගේ අපිට හරියට හදා ගන්න පුළුවන් නම් ඔයාලට මේ වගේ ගාන විභාගෙ මහාලුක අමාරු දේවල් නෙවෙයි වෙන් කරන්න කලින් හිතන්න මොනවටද අපි වෙන් කරන්නේ මේ වගේ මේ පැත්තට ලියන්න කලින් කෙටියෙන් කිව්වොත් මේ පැත්තට ලීලා ඉන්න ඕනේ
නැත්තම් මොකද වෙන්නේ අපිට අමාරුයි ටික දුරක් යනකොට ආ ඒක නෙමෙයි නිකන් අයින් කරන්න වෙනවා ඒක නිසා හරියට අපි හිතන්න ඕනේ මොකද ලියන්න කලින් එතකොට පුතලාට ගැටලුවක් වෙන්නේ නැහැ ඔන්න ඔය ටික තමයි මම මේ පාඩමේදී අත්‍තරම් පුතලාට කියලා දෙන්න ඕමනාවක් තිබුණේ අමාරු පාඩමක් නෙමෙයි ලේසි පාඩමක් අපිට ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ වගේ පාඩම් අවසන් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා එහෙනම්ද හදාගන්න පුතලා අස්සන්ට කාට හරි ගැටලුවක් අමාරුතාවක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් දෙන්න හමුද හරිද රයිට් ඊළඟට මම පුතලගේ යන්න හදන්නේ ඊළඟ පාඩමට එතකොට අපි දැන් මේ නිබන්ධනේ පුතලගේ ඇත්තම පාඩම් කීපයක් අවසන් කරලා තියෙනවා ඒක අපි ඇත්තම ලබපු ලොකු ජයග්‍රහණයක් මොකද ගණන් වල පාඩමක් අවසන් කරගන්නවා කියලා කියන්නේ ගොඩාක් වටිනවා අපිට ඒ නිසා පුතල හැම එක්කෙනාම හරියට මේ වැඩේ වමනාවෙන් කළොත් හොඳව ලකුණු ඩිගරේ යන්න පුළුවන් වෙනවා සර් අමාරුයි කියලා කියන සංකීර්ණයි කියලා කියන හැම පාඩමක්ම සර් කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නේ එහෙමද හරි දැන් එතකොට ඉස්සර නිබන්ධනේත් අපිට පාඩම් කීපයක් අපි කතා කළා මේකෙත් දැන් පාඩම් දෙකක් ඉවරයි බලන්න සර් කිව්ව විදිහට බොහෝම පිළිවෙල පන්තිය වලට කෙරීගෙන යනවා ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ හොඳම යාළුවාට පණිවිඩ දෙන්න පුළුවන් නෑ හොඳම යාළුවාට පණිවිඩ දෙන්න පුළුවන් හොඳම ගණිතේ පන්තියක් තියෙනවා එක දවසක් ඇවිල්ලා බලන්න කොහොමද වැඩ ටික අපේ අපි බලන්න පන්තිය පටන් ගන්න පොඩි කාලයක් ඒ වුණාට වැඩ ගොඩාක් දැන් කරලා තියෙනවා තේරෙනවාද අපේ පන්තියේ විශේෂත්වය අන්නේ පැහැදිලිද රයිට් හරි ඊළඟ මාතෘකාවට පුතාලගේ මං යන්නයි හදන්නේ මොකද්ද සාධක හා ගුණාකාර අද මාතෘකාව සාධක හා ගුණාකාර එතකොට සාධක හා ගුණාකාර කියලා කියන්නේ වචන දෙකක් හා කියලා මැදින් දාලා තියෙනවා එතකොට සාධක හා ගුණාකාර කියලා කියන්නේ වචන දෙකක් අපි ඉස්සෙල්ලම සාධකයක් කියන්නේ මොකක්ද ගුණාකාරයක් කියන්නේ මොකක්ද කියලා හරියට ඉස්සෙල්ලා දැනගෙන ඕනේ අදිසිය අහනවා මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඇවිල්ලා මොකද සාධකයක් කියලා කියන්නේ නැතනම් ගුණාකාරයක් කියන්නේ මොකද්ද කියලා අහනවා. අපි හරියට අපි ළඟ උත්තර නැත්නම් අන්න අපිට ගැටලුවක් වෙනවා හදාගන්න බැරුව යනවා. එහෙමද? හරි. හරිද? රයිට්. එතකොට ඔන්න ඔය ටික හොඳට මතකයේ තියාගෙන අපි ඉස්සෙල්ලාම සාධකයක් කියන්නේ මොකද්ද කියලා අපි හරියටම අවබෝධ කරගන්න ඕනේ. එහෙමද? රයිට්. අපි බලමු සාධකයක් කියන්නේ ඉස්සෙල්ලාම මොකද්ද කියලා හරියට අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. එහෙමද? රයිට්. මෙන්න අපි සාධකයක් කියන දේ අපි ඉස්සෙල්ලා හරියට අවබෝධ කරගන්න. මේක ඔයාලා හොඳට අවබෝධ කරගන්න අවශ්‍යයි. එහෙමද? රයිට්. මෙන්න සාධකයක් කියන දේ හොඳට අවබෝධ කරගන්න පුතාලා හොඳේ නැහැ. මෙන්න. අහගන්නකො හොඳට. රයිට්. මෙන්න හරිද රයිට් දැන් මොන සර් ලියනවා සංඛ්‍යාවක් කීයද හොඳට බලා ගන්න පුතාලා අමාරු නෑ 6 කියලා සංඛ්‍යාවක් ලිව්වා මොකද්ද සර් ලිව්වේ සංඛ්‍යාව 6 දැන් මෙන්න මේ 6 කියන සංඛ්‍යාව මේ 6 කියන සංඛ්‍යාව අපිට ඉතිරි නැතිව බෙදන්න පුළුවන් සංඛ්‍යා තියෙනවා මොනවද 6 එකෙන් ඉතිරි නැතුව බෙදන්න පුළුවන් ඊට පස්සේ 6 පුතාලට දෙකෙන් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්. 6 තුනෙන් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්. ඊට පස්සේ 6 හයෙන් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්. පහ ගත්තොත් පහෙන් බෙදන්න බෑ. පහෙන් බෙදන්න බෑ. එහෙනම් පුතේ 6 කියන සංඛ්‍යාවේ අපි කියනවා සරෝ ඊතල දාලා තියෙන සංඛ්‍යා 4 6 මොනවද අපි කියන්නේ සාධක කියලා කියනවා. මොකද අපි කියන්නේ 6 සාධක. එතකොට ඔයාලා මුදල මතක තියාගන්න ඕනේ 6 කියන සංඛ්‍යාවේ සාධක කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි කියලා අපිට සාධක කීයක් ගන්න පුළුවන්ද? 4ක් ගන්න පුළුවන්. එතකොට සාධකයක් කියන්නේ මොකද්ද කියලා හෙවොත් දැන් ඔයාලා දන්නවා කිසියම් සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවක් මොකද අපි කියන්නේ සාධකයක් කියලා කියනවා. එතකොට දැන් පුතාලාට තේරෙන්න ඕනේ සාධක කියන්නේ මොනවද? සාධකයක් කියලා කියන්නේ කිසියම් සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදෙන ඕනෑම සංඛ්‍යා ටිකක් මොකද අපි කියන්නේ සාධක කියලා කියනවා. අනිවාර්යෙන් හරියට බෙදෙන්න ඕනේ. ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ. එහෙම බෙදනවා නම් තමයි මොනවද අපි කියන්නේ සාධක කියලා කියන්නේ. ඒක ඔයාලා හොඳට අවබෝධ කරගන්න අවශ්‍යයි. නැත්නම් අපිට ගාණක් හදන්න ගත්තාට පස්සේ අන්න අමාරු වෙනවා. ඒක ඔයාලා හොඳට අවබෝධ කරගන්න ඕනේ. පැහැදිලිද? රයිට්. එතකොට
දැන් අපිට සාධකයක් කියන්නේ මොකක්ද කියලා ගැටලුවක් නැහැ. ඊට පස්සේ ගුණාකාරයක්. අන්න පුතලාට ගැටලුවක් එනවා. ගුණාකාරයක් කියන්නේ මොකක්ද? එතකොට ඒක අස්සර හරියට පැහැදිලිව කියලා දෙන්නම්. ගුණාකාරයක් කියන්නේ මොකද්ද? ಗುಣ කිරීමක්. ගුණාකාරයක් කියන්නේ මොකද්ද? ಗುಣ කිරීමක්. ගුණාකාරයක් කියන්නේ මොකද්ද? ಗುಣ කිරීමක්. අන්න ඒක පුතලා හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ಗುಣ කිරීමේ ලකුණ කොහේ හරි තියනවා නම් ඒක මොකද්ද අපි කියන්නේ ගුණාකාරයක් කියලා කියනවා. එතකොට ඔයාලා හොඳට තේරුම් කරගන්න ඕනේ සාධකයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. ගුණාකාරයක් කියන්නේ මොකද්ද කියලා දැන් ඔයාලා දන්නවා. දැන් අපි බලමු මේ ටික හොඳට ඉස්සරහට අවබෝධ කරගෙන කොහොමද යන්නේ කියලා. පැහැදිලිද? රයිට්. මෙන්න බලන්නකෝ හරි ලේසි. හොඳට පැහැදිලිව බලන්න පුතාලා. රයිට්. පුතලගේ මෙහෙම කතාවක් කියනවා. කිසියම් පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියු විට ඒවා එක එකක් මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැඳින්වෙයි. එහෙම කිව්වට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද්ද සාධකයක් කියලා කියන්නේ? එක සංඛ්‍යාවක් තව සංඛ්‍යාවක ගුණිතයක්. ගුණිතයක් විදිහට ලියුවත් මොකද වෙන්නේ? අපිට තුරු වෙන්නේ නැහැ. හරියටම ලියන්න පුළුවන්. ඒක නිසා ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා කියලා කිව්වත් නැත්නම් අපිට ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යා කියලා කිව්වත් මගේ දරුවන්ට ඒක ගැටුවක් වෙන්නේ නැහැ. ඔන්න දැන් මම පුතාලට අභ්‍යාස සංඛ්‍යකට යන්න හදනවා. අපි කාලය නාස්ති කරන්නේ නැහැ. අපි බලමු කොහොමද අභ්‍යාස සංඛ්‍යකේ ගණන් ටිකක් හදාගන්නේ කියලා. මෙන්න පුතාලගේ තියෙනවා ඉස්සෙල්ලාම සර් දීලා තියෙනවා හොඳට බලා ගන්න පහත ප්‍රකාශන සම්පූර්ණ කරන්න කියලා. පහත ප්‍රකාශන සම්පූර්ණ කරන්න කියලා පහත ප්‍රකාශන සම්පූර්ණ කරන්න කියලා දීලා තියෙනවා පුතලගේ ප්‍රකාශන කීපයක්. අපි බලමු කොහොමද මේ ප්‍රකාශන ටික සම්පූර්ණ කරගන්නේ කියලා. පැහැදිලිද නැහැ සර් උදව් කරනවා පුතාලට. ඔයාලා තනියම හදන්නේ සර් එක තමා හදන්නේ තනියම හදන්නේ නැහැ. මුදල් බලා ගන්න පුතාලා මේ වගේ එකක් කොහොමද හදාගෙන යන්නේ. පැහැදිලිද? රයිට්. මෙන්න බලන්න හොඳට අමුතරගේ බෝඩ් එකට යනවා. හොඳට බලා ගන්න. රයිට්. මෙන්න. හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම පුතාලගේ තියෙනවා කීයද? A කියලා ගාන සර් දාලා හොඳට බලා ගන්න. A සර් දාලා තියෙනවා 4 සමානයි. හොඳට බලා ගන්න. එක ගුණ කිරීම පුතලගේ ඉස්තනක් දාලා තියෙනවා. ඊළඟට ආයේ තියෙනවා 4 සමානයි කියලා. හොඳට බලා ගන්න. 2 ගුණ කිරීම ඉස්තනක් කියලා දාලා තියෙනවා. දැන් ඊතලයක් දාලා මෙතනින් තියෙනවා ආයේ ඉස්තනක් දිගට ලියලා. මම ඉස්තන පුතලගේ කඩේලි වලින් දාන්නම් මේ වගේ. හොඳේ නැහැ. දැන් 4 බලනවා ගුණිතයක් විදියට ලියන්න. 4 බලනවා ගුණිතයක් විදියට ලියන්න ඔයාලා දන්නවා. 4 ලියන්න පුළුවන් එක් වාරයක් 4 කියලා. එක් වාරයක් 4 අපි කියන්නේ කීයද? 4. ආයි 4 එනවා දෙවාරයක් කීයද අපි කියන්නේ? 2. දෙවාරයක් 2 කීයද? 4යි. දැන් 4ේ සාධක කියලා කියන්නේ පුතලගේ මෙන්න මෙතන එන ඉලක්කම් ටික. වැඩි ලේසි නේද? 4ේ සාධක කියලා කියන්නේ මෙතන ඉලක්කම් ටික මොනවද? 1 තියෙනවා 2 තියෙනවා ආයි 2 තියෙනවට ආයි අපි 2 ලියන්නේ නැහැ. එහෙනම් 1 2 කියලා තියෙන්නේ 4. එහෙනම් මෙතෙන් අපි ගන්නවා සාධක 1 2 4 ඔන්න අපි කියන 4 කියන සංඛ්‍යාවේ සාධක. වැඩි ලේසි නේද? ගැටලුවක් නැහැ නේද? ඕන ගානක් ඔය ක්‍රමයට හදන්න පුළුවන් නේද පුතේ? ඒ නිසා හොඳට අවබෝධ කරගන්න. එතකොට අපිට ගැටලුවක් නැතුව ඕන ගානක් මේ ක්‍රමයට හදන්න පුළුවන් වෙයි. පැහැදිලිද? රයිට්. ඊළඟ මම කියනවා පුතලගේ B කියන ගාන. ඒ කියන ගාන හදාගන්න පුළුවන් ගැටලුවක් නැහැ. 7 සමානයි කියලා තියෙනවා. 7 සමානයි. එහෙනම් අපි ලියන්නේ පුතලගේ හිස්තනක් දාලා තියෙනවා 1 ගුණ කිරීම කීයද? 7 කියලා තියෙනවා. 1 ගුණ කිරීම කීයද? 7. එහෙනම් පුතලගේ ඊතලයක් දාලා 7ේ සාධක තමා මෙන්න මේ ඉලක්කම් දෙක. වෙන 7ේ සාධක අපිට ගන්න බෑ පුතේ. වෙන 7ේ සාධක අපිට නෑ. 7ේ සාධක වෙන්නේ 1යි 7යි කියන සංඛ්‍යා දෙක විතරයි. අපි ලිව්වා 1යි 7යි විතරක් 7ේ සාධක කියලා කියනවා. තව ඒවා තිබ්බනම් අපි ලියන්න ඕනේ. වෙනේවා අපිට නෑ. කතාව පැහැදිලිද? හරිය සරලයි. මුදල මෙයා තේරුම් කරගන්න. මේවා ඉගෙනගෙන අපි ඊළඟ පන්තියට යමු. මේවා මගහැරලා දාලා ඊට පස්සේ මේවා ගැන මුකුත් අවබෝධයක් නැතුව අපිට ඊළඟ ගණන් වලට යන්න බෑ. ඒ නිසා පුතලා මේවා හොඳට අවබෝධ කරගන්න. එතකොට තමයි අපිට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? රයිට්. ඊළඟට මම යනවා පුතලාගේ C කියන ගානට. මෙන්න C. C තියෙන්නේ 8. 8 සමානයි කියලා තියෙනවා. ආයෙත් පුතලාගේ 8 සමානයි කියලා තියෙනවා. හරිය ලේසි. 8 ගන්නවා 1 ගුණ කිරීම කියලා ස්ථාප තියෙනවා මෙතෙන්ට පුතලගේ වාරයක් 8 තමයි අපි 8යි කියලා කියන්නේ ඊට පස්සේ ආයෙ තියෙනවා 2 ගුණ
කිරීම මෙතන පුතලා කිස්සක් තියෙනවා 8 ඉන්නේ දෙවාරයක් කීයද 4 දෙවාරයක් 4 තමයි අපි 8යි කියලා කියන්නේ දැන් අපි බලනවා මේකේ තියෙන සාධක මොනවද කියලා 1 2 4 8 මෙතෙන් ගත්තා 1 2 4 8 අන්න 8 කියන සංඛ්‍යාවේ සාධක. එතකොට මේවා අමාරු දේවල් නෙවෙයි. හොඳට ඔයාලා අවබෝධ කරගන්න පුතේ. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඕන ගානක් ඔයාලට මේ විදිහට හදාගන්න පුළුවන් වෙයි. පැහැදිලිද? හදාගන්න ABC කියන ගණන් තුන ලස්සනට. ABC. ABC. ABC කියන ගණන් තුන හොදේ right ABC D ගන්න හදන්න පාස් කියලා දිනකන් ඉන්න ABC කියන ගණන් තුන විතරයි හොදේ ABC හොදේට පැහැදිලිව ඉරවුල්ව ලස්සනට හදා ගන්න ඕනේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් මම අවස්ථාවක් දෙන්නම් පුතලට එතකොට අහන්න පුළුවන් ඈ උදේට පැහැදිලිව හදා ගන්න. ගොඩාක් හොඳයි දැන් අපේ පන්ති යාළුවෝ. ඈ ගොඩාක් හොඳයි. හොඳට වැඩ කරනවා මහන්සි වෙලා. හොඳට වැටි කරන්න ඕනේ. ඒක තමයි ලකුණු අපිට ගන්න පුළුවන් වෙන්නේ. හොඳේ. හොඳට පැහැදිලිව හදා ගන්න. පුංචි වෙලාවක් දෙන්නම් ඈ. ගැටලුවක් අමාරුතර තේරෙන්න තරම් කහන්න ඕනේ මෙන්න අපි පුතලගේ D කියන ගානට යනවා මෙන්න D කියන ගාන හොඳේයි මුදල බලා ගන්න D කියන ගාන අපි D කියන ගාන බලමු කොහමද හදාගන්නේ කියලා මෙන්න පුතලගේ D කියන ගාන මුදල බලා ගන්න හොඳේයි මෙන්න D කියන ගාන right මෙන්න D කියන ගාන. හොඳට බලා ගන්න D කියන ගාන. ඒකත් අමාරු නෑ. මම මේක මකනවා පුතාලාගේ දැන් හැම එකේම ලියාගෙන ඇති. මෙන්න D කියන ගාන. හොඳට බලා ගන්න. හොඳේද? මෙන්න D කියන ගාන. මේකේ සාධක ගොඩයි. D කියන ගානේ සාධක ගොඩක් වෙන හැබැයි අපි එකක්වත් මග අර ගන්න නතුව ලස්සනට ඔක්කොම ටික ලියන්න ඕනේ. මෙන්න පුතාලාගේ D කියන ගාන. හොඳට බලා ගන්න. 24 සමානයි කියලා තියෙනවා. එතකොට 24 4 වතාවක් ලියලා තියෙනවා 24 24 24 සමානයි කියලා දාලා තියෙනවා ඊට පස්සේ පුතලගේ පළවෙනි එකේ තියෙනවා එක් වාරයක් 20ක් තියෙනවා දෙවාරයක් 20ක් තියෙනවා තුන් වාරයක් 20ක් තියෙනවා හතර වාරයක් 20ක් තියෙනවා හරිය ලේසි අපිට චක්‍රේ පාඩම් ගැටලුවක් වෙන්නේ නැහැ 24 න් එක් වාරයක් නම් පුතලගේ 24ම වෙන්න ඕනේ එක් වාරයක් 24 තමයි අපි 24යි කියලා කියන්නේ දෙවාරයක් කීයද 12 තමයි අපි 24යි කියලා කියන්නේ තුන් වාරයක් 24 වෙන්නේ කීයද තුන් වාරයක් 8 තමයි අපි 24යි කියලා කියන්නේ හරිය ලේසි හතර වාරයක් කීයද 24 වෙන්නේ 6 හතර වාරයක් 6 තමයි අපි 24යි කියලා කියන්නේ අන්න දැන් පුතාලට ගැටලුවක් නැතුව 24 කියන සංඛ්‍යාවේ සාධක ටික මෙතනින් ගන්න පුළුවන් හොඳට බලන්න අපි 24 කියන සංඛ්‍යාවේ සාධක ලියනවා එකක්වත් මග අර ගන්න එපා අමාරුවෙන් මේවා ලියන්නේ ඒ නිසා එකක්වත් මග අර ගන්න තුවා අපි ඔක්කොම ටික ලියන්න ඕනේ 1 එනවා ඊට පස්සේ පුතාලගේ 2 එනවා 3 එනවා ඊට පස්සේ 4 එනවා ඊට පස්සේ 6 එනවා ඊට පස්සේ 8 එනවා ඊට පස්සේ 12 එනවා ඊට පස්සේ කීයද 24 එනවා බලන්න සාධක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි සාධක 8ක් තියෙනවා 24 කියන සංඛ්‍යාවේ එතකොට මේවා අපිට අමාරු දේවල් නෙමෙයි සාධක ලියන්න කියලා කිව්ව ගමන් අපිට ඕනතරම් සාධක එනවා මෙන්න මේ ග්‍රමයට ඒ නිසා මගේ දරුවෝ මේක හොඳට මතකයේ තියාගන්න එතකොට අපිට සාධක ලියන්න කියලා කිව්ව ගමන් කිසියම් ගැටලුවක් නැතුව ඕනතරම් සාධක ලියන්න පුළුවන් වෙනවා මේවා අමාරුයි කියලා මේ මගහැරලා දාපු දේවල් සර් දැන් මේවා ටික ටික අහපව ඇදලා ගන්නවා මේවා අමාරුයි කියලා අතහැරලා ගියොත් ඉස්සරහදී මොකද වෙන්නේ ඔන්න ගැටලු සාගත වෙනවා ඒතර මේ පාඩම ඉවරුනේ ගමන් ආයි මම පුතලට තව නිබන්ධනයක් දෙනවා එතකොට අපිට පුළුවන් කිසි ගැටලුවක් නැතුව ඊළඟට ටිකක් මේ වගේ හරියටම ඕකේ කරලා බොහොම පිළිවෙලට හදාගන්න යන්න එතකොට පුතලට මේ වාරයේ අවසාන වෙනකොට
ලොකු පාඩම් ප්‍රමාණයක් පන්ති ඉවර වෙනවා. ඔයාලා හිස්ස අතින්නේ මේ යන්නේ ඊළඟ පන්තියට. පන්තියේ වැඩ ටික හොඳට කරලා සාමාන්‍ය විදිහට ඉගෙන ගන්න දරුවෝ විදිහට තමයි යන්නේ. එතකොට හතේ පන්තියට ඔයාලට ගොඩාක් ලේසි වෙනවා. එහෙම නැතුව මේවා මුකුත් කරන්නේ නැතුව කම්මැලි කමට ගෙදර ඉඳලා කිසිම වැඩක් කරන්නේ නැතුව ගියොත් මොකද වෙන්නේ? අන්න අමාරු වෙනවා. ඒ නිසා අපි හොඳට වැඩ ටික කරගෙන පන්තියේ ඊළඟ පන්තියට යමු. ඔය කියන විදිහට ගොඩාක් ලේසි වෙයිද? එහෙනම් ඉතින් හදාගන්න ලස්සන ඩී කියන එක. උදේ පැහැදිලිව හදාගන්න කාට හරි ගැටලුවක් තියෙනවා නම් අවස්ථාවක් දෙන්න ඒක උදේට අහන්න පුළුවන් ඈ හරිද රයිට් ඊළඟට මම පුතාලගේ යන්න හදන්නේ ඊළඟ ගානට මම හිතන්නේ මේක හැම එක්කෙනාම කියලා ඇති තව පුංචි විනාඩියක් විතර වගේ දෙන්න හොඳේ තව කවුරු හරි ඉන්නවා නම් විනාඩියක් විතර වගේ දෙන්න හදාගන්න පුළුවන් ඈ හරිද රයිට් ඊළඟට පුතාලගේ ඊළඟ අභ්‍යාසයට අපි යන්නයි හදන්නේ ඊළඟ ගානට යන්නයි හදන්නේ පුතාලට මෙන්න මෙහෙම කතාවක් ඊළඟ ගානේ කියනවා හොඳට බලා ගන්නකෝ පුතාලට කියනවා මෙන්න මේ වගේ පහත දක්වා ඇති එක සංඛ්‍යාවේ සාධක සොයන්න මොනවද සොයන්න කියලා කියන්නේ සාධක සොයන්න කියලා කියනවා එතකොට දැන් පුතාලා දන්නවා එකවතාවේ සර් කිව්ව ගමන් අපි සාධක ලියන්නේ නැහැ එහෙම ලියන්නේ නැහැ ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද්ද ගුණිත විදිහට ලියා ගන්නවා ගුණිත කියලා කියන්නේ මොනවද ගුණ කිරීමක් විදිහට අපි ලියාගෙන ඊට පස්සේ තමා ඔන්න අපි සාධක ලියන්න ගන්නෙ එහෙම නැතුව අපි සාධක ලියන්න ගන්නෙ නැහැ ඉස්සෙල්ලාම මොකද අපි කරන්න ඕනේ ගුණිත ලියා ගන්න ඕනේ පැහැදිලිද ආරයි සර් එකක් කියලා දෙන්නම් එතකොට මගේ දරුවෝ ඔයාලට තනියම හිතියේ ඉස්සර අපරාදිනේ අපිට ඉතුරු ටික තනියම හදන්න තිබුණානේ කියලා ඒ වගේ මේවා ගොඩාක් ලේසි වෙනවා ගැටලුවක් නෑ හරිද රයි මෙන්න බලන්න පුතාලගේ මාළ විනි ගන්න හොඳට බලා ගන්න හොඳේ රයි මෙන්න සර් හදන විදිහට උත්තර ලියවෙන්න ඕන නිබන්ධනයේ ඔයාලට ඕන ඕනේ විදිහට තැන් තැන් වල කැටවට එහෙම උත්තර ලියන්නේ බොහොම ලස්සනට පිළිවෙලට නිරවුල් සර් ලියන විදිහම උත්තර ටික පුතාල ලියා ගන්න ඕනේ මෙන්න A හොඳට බලා ගන්න හොඳේ රයි A 27 සමානයි කියලා දාලා තියෙනවා දැන් සාධක ටික මෙතන ලියන්න තමයි ඔය සමාන ලකුණු දාලා තියෙන්නේ දැන් අපි බලනවා 27 ගුණිතයක් විදියට ලියන්න පුළුවන්ද ආ බලමු මෙන්න 27 ඉස්සෙල්ලා 27 ගන්න පුළුවන් එක් වාරයක් 27 කියලා ඔන්න ගැටලුවක් නැහැ එක් වාරයක් 27 කීයද 27මයි දෙවාරයක් 24 වෙනවද නෑ දෙවාරයක් 24 ගන්න බෑ තුන් වාරයක් වෙනවා තුන් වාරයක් චක්‍රය හැම කෙනාම දන්නවා තුන් වාරයක් අපි කියන්නේ කීයද 9යි තුන් වාරයක් 9 කීයද 27යි වෙන 27 එන විදි නෑ දෙවාරයක් එන්නේ එක් වාරයක් වෙනවා අනික මොකද තුන් වාරයක් වෙනවා දැන් පුතාලා 27 සාධක කියලා කියන්නේ මෙන්න මේ ඉලක්කන්ටි මේ ඉලක්කන්ටි හිතෙනින් ලියාගන්න එක අමාරු දෙයක් හරිය ලේසියි නේද දැන් සාධක ගැටලුවක් නෑ නේද ඔච්චරයි තියෙන්නේ එහෙනම් අපි ලියාගත්තා 1 ඊට පස්සේ පුතාලගේ 3 ඊට පස්සේ පුතාලගේ 9 ඊළඟට කීයේ 27 ඔන්න පුතාලගේ සංඛ්‍යා තස් සාධක ටික ඕවා තමයි අපි ළමයි අමාරු යන්නේ හදන්න බෑ සාධක අපිට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ දැන් බලන්න මේවා කොච්චර හොඳ අවබෝධ වෙනවද කියලා හරිය සරලයි නේද අමාරු නෑ නේද මේවා ඕන කෙනෙක් ලියාගනී නේද ප්‍රශ්නයක් නෑ නේද සාපි හොඳට මහන්සිලා වැටි කරගම් අර සර ඉස්සලා කිව්වාගේ හතේ පන්තිර යනකොට අපි හය පන්තියේ ලොකු වැඩ කොටසක් කරලා යා ඒතර වැඩේ හරි එහෙදිද හදාගන්න ඒ කියන ගාන ලස්සන වැඩි වෙලා ගන්න එපා පුංචි වෙලාවක් දෙන්නම් පුතලට හදාගන්න ලස්සන තර පැහැදිලිව හදාගන්න. තව ගානක් කියලා දෙන්නම් හොඳේ. තව ගානක් මම ඔයාලත් එක්ක හදනවා. ඔයාලට පුළුවන් වෙනකන් සර් හදනවා. තේරුණාද? ඔයාලට පුළුවන් වෙනකන් සර් හදනවා. ඒක තමයි පන්තියේ ස්වභාවය. හැම එක්කෙනාටම පුළුවන් වෙන්න ඕන. හැම එක්කෙනෙකුටම පුළුවන් වෙන්න ඕන. right. ඊළඟට B කියන ගානට යන්නයි හදන්නේ. B කියන ගානේ තියෙන්නේ 17 සමානයි කියලා. මොකද්ද තියෙන්නේ? 17 සමානයි.
පුතල දන්නවා 17 හැදෙන්නේ හොඳට බලා ගන්න එක්වාරයක් 17 කියලා විතරයි වෙන 17 අපිට ගන්න බෑ දෙවාරයක් නෑ තුන්වාරයක් නෑ හතරවාරයක් නෑ 17 නෑ එහෙනම් පුතේ 17ේ සාධක දෙකයි තියෙන්නේ 1යි 17යි කියන සංඛ්‍යා දෙක විතරයි එක කමාවක් කියද 17 ඔච්ච මේ වගේ ලියාගත්තා නම් අපිට ගැටලුවක් නැතුව ඕන සංඛ්‍යාවක සාධක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට ඔන්න ඔය විදිහට පුතේ පුළුවන් හදාගන්න මේ වෙලේ. හැබැයි වමනාව තියෙන්න ඕනේ. පන්තියේ වෙලාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඇද දින වැඩ ටික හරියට කරන්න ඕනේ. දැන් ඉස්සරහදී හෝම්වර්ක් බලන්න කමයක් වෙබ්සයිට් එක හරහා හදාගන්නවා. ඒතර හෝම්වර්ක් ටික පිළිවෙල කරලා දාන්න ඕනේ. වැඩ ගොඩක් අපිට තියෙනවා කරන්න. ඒක නිසා හරියට මේ වැඩේ කරගන්න ඕන වල. එතකොට අනිත් ළමයි හැරෙනකොට අපි වැඩේ කරලා ඉවර වෙයි. පැහැදිලිද? රයිට්. ඊළඟට මම පුතලා ඊළඟ ගාණටියක්මයි හදන්නේ. साधक එක්වාරයක් 22 එන්නේ කීයද 22මයි ඊට පස්සේ ආය 22 එනවා උතල හොඳට බලා ගන්න දෙවාරයක් කීයද 11 දෙවාරයක් 11ත් අපි කියන්නේ කීයද 22යි වෙන 22 එන විදි නෑ එහෙනම් උතලගේ සාධක කියලා කියන්නේ මෙන්න මේ ලක්කන් ටික ඉත යාළුවෙක් අහලා තිබුණා සර් මේ මේක පිළිවෙලට ලියන්න ඕනිද එහෙම නෑ ඕනනම් ඉස්සලා 22 ලියලා එක ලියලා 11 ලියලා දෙක ලියුවා එහෙම ප්‍රශ්නයක් නෑ ඒක අපිරිවල ලියුවා කියලා වැරද්දක් නෑ හැබැයි අපි ලියනකොට කුඩා කේන්දර විශාලයකටම ලියමු එතකොට හොඳට පිළිවෙලයි පුතේ වැඩි ලස්සනට තියෙනවා ඈ ටීචර් උත්තර පත්‍රයේ බලනකොට ආ මේ ළමයා හොඳට ලියලා තියෙනවා නේ ලකුණු ඔක්කොම දෙන්න පුළුවන් අන්න ඒ වගේ යාට හිතෙන්න අපි හරියට මේ ටික ලියලා තියමු පැහැදිලිද එහෙනම් පුතලා ගේනවා කීයද 1 එනවා 2 එනවා 11 එනවා අනික මොකද්ද 22 ඔන්න 22 කියන සංඛ්‍යාවේ මොනවද සාධක 22 කියන සංඛ්‍යාවේ සාධක අමාරු නෑ නේද ඈ ඉස්සෙල්ලා අමාරුයි කියලා කෑ ගහන පාඩමක් නේද දැන් ඔය පිළිවෙල අපි කරගෙන යන්නේ ඒ නිසා අවබෝධ කරගන්න මේ වගේ අපිට ඕන ගාණක් ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රම තියෙනවා එහෙදෙද රයිට් ඊළඟ ගාණට මම යන්නම් D ගාණට මෙන්න D මෙන්න D D ගාන පුතලගේ තියෙන්නේ කීයද 50 කීය තියෙන්නේ 50 50 සමානයි කියලා තියෙනවා 50 සමානයි කියලා 50 සාධක ලියන්න ඕන පෙන්න හොඳට බලා ගන්න හොඳේ නැහැ මෙන්න 50 ඉස්සෙල්ලාම එක්වාරයක් 50 කියලා ගන්න එක්වාරයක් 50 කීය දෙන්නේ 50ම වෙනවා ගැටලුවක් නැහැ ඊට පස්සේ ආයේ දෙවාරයක් 25ක් කියලා ගන්න දෙවාරයක් 25 දෙන්නේ කීයද 50යි ගැටලුවක් නැහැ ඊට පස්සේ තුන් වාරයක් බෑ හතර වාරයක් බෑ පස් වාරයක් පුළුවන් පස් වාරයක් කියද 10 අපි කියන්නේ කීයද 50ක් එනවා දැන් පුතේ 50 කියන සංඛ්‍යාවේ සාධක ටික තමයි මේ තියෙන්නේ පිළිවෙලට හරිය ලේසි නේද සාධක අමාරු නෑ නේද එහෙනම් 50 කියන සංඛ්‍යාවේ සාධක ටික අපි ඔක්කොම ලියා ගන්නවා ගැටලුවක් වෙන්නේ නැතු එහෙනම් පුතාලගේ 1 තියෙනවා 2 තියෙනවා ඊට පස්සේ 5 තියෙනවා ඊට පස්සේ 10 තියෙනවා ඊට පස්සේ 25 තියෙනවා ඊට පස්සේ කීයද 50 තියෙනවා සමහර සංඛ්‍යාවල සාධක ගොඩයි දැන් 17 කියන සංඛ්‍යාවේ සාධක දෙකයි තිබුණේ 5 කියන සංඛ්‍යාවකට සාධක දෙකයි තියෙන්නේ 3 කියන සංඛ්‍යාවකට සාධක දෙකයි තියෙන්නේ සමහර ඒවා අපිට ඉස්සරහදී ඔන්නෝ වගේ වෙන් කරන්නවත් වෙයි ඒක නිසා දැන් පුතලා මතක තියාගන්න සමහර ඒවා සාධක ගොඩක් තියෙනවා සමහර ඒවා තියෙන සාධක දෙකයි ඒක සංඛ්‍යාවල හැටි එක එක කෙනාට තියෙන සාධක ප්‍රමාණය අඩු වැඩි වෙනවා සමාන වෙන්නේ නැහැ හැම සංඛ්‍යාවකටම පුතලා මුද්‍ර මතක තියාගන්න අපිට අන්නේ වගේ එක එක සංඛ්‍යාවේ සාධක ගාන වෙනස් ඒක විශ්ලහට යනකොට ඒවත් අපිට කොහොමද වෙන්නේ කියලා බලන්න සිද්ධ වෙයි පැහැදිලිද හදාගන්න පුතලාගේ D කියන ගාන උන්චි කාලයක් දෙන්නම් ගොඩක් වෙලා ගන්න එපා ඈ කොහොම කියලා දුන්නා මේ හැකේ හැම කෙනාටම හොඳට තේරෙනවා නේද පුතේ කාටවත් ගැටලුවක් නැහැ හොඳට තේරෙනවා දැන් හොඳට කණටි හදා ගන්න පුළුවන්
හොඳට පැහැදිලිව හදාගන්න. හරිද? රයිට්. ඊළඟට මම පුතලගේ තව එක සංඛ්‍යාවක් ඉතුරු වෙලා තිනවා e කියලා. e කියන සංඛ්‍යාව තියෙන කීයද 60. 60 කියන සංඛ්‍යාවේ සාධක හොයාගන්න විදියක් කියලා දෙන්නම්. එතකොට පුතලට කිසි ගැටලුවක් නැහැ. ඕන සංඛ්‍යාවක් දුන්න ගමන් සාධක හොයාගන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව. අපි එතෙන්ට එන්න ඕනේ. එතකොට තමයි අපි දක්ෂයි කියලා කියන්නේ. හැදෙනද? රයිට්. මෙන්න පුතලගේ මම ගන්නම්. මොකද අපි ඊළඟ තියෙන ගාන e කියන ගාන. හොඳට බලා ගන්න මෙන්න e කියන ගාන. මෙන්න ඊ හොඳට බලා ගන්න ඊ ඊ මෙහෙම තියෙනවා 60 සමානයි කියලා තියෙනවා කියන තියෙන්නේ 60 සමාන අපි 60 ලියනවා ගුණිතයක් විදිහට මෙන්න 60 ගේ ගුණිත හොඳට බලා ගන්න මෙන්න 60 ගේ ගුණිත හොඳට බලා ගන්න ඉස්සෙල්ලාම එකෙන් ගන්නවා එක් වාරයක් අපි කියන්නේ කීයද 60මයි වාරයක් හද අපි කියන්නේ කීයද 60මයි දෙවාරයක් ගන්නවා දෙවාරයක් කියලා අපි කියන්නේ 30යි දෙවාරයක් 30 කීයද 60යි ගැටලුවක් නැහැ ඕනම් වෙනතනක බෙදලා මෙතෙන්ට ගේන්නත් පුළුවන් ඒත් ඔයාලගේ වාසියක් තියෙනවා තුන් වාරයක් බලනවා තුන් වාරයක් 20 කීයද 60යි ගැටලුවක් නැහැ හතර වාරයක් බලනවා හතර වාරයක් තියෙනවා හතර වාරයක් 15 15 වා හතරක් අපි කියන්නේ කීයද 60යි ඊට පස්සේ ආයේ පහෙන් බලන්නත් වෙයි පහෙන් තියෙනවා පස් වාරයක් පුතල ගන්නවා පස් වාරයක් 6 කීයද 30යි sorry පස් වාරයක් 12 පස් වාරයක් 12 කීයද 60යි ඊට පස්සේ ඊට මන්දර මේ පැත්තේ එනවා හොඳට බලා ගන්න ඊළඟට 6 වාරයක් බලන්නත් වෙයි 6 වාරයක් පුතල ගන්නවා 6 වාරයක් 10 අපි කියන්නේ කීයද 60යි 7 වාරයක් 8 වාරයක් හතෙන් බෙදෙන්නේ නැහැ 8ෙන් ගන්න බෑ 9ෙන් ගන්න බෑ 10ෙන් ගන්න පුළුවන් ආයේ 10 වාරයක් 6 ඒ නිසා අපිට ඔන්නෝ ටික තමයි අපිට 60 ගුණාකාර නැත්නම් ගුණිතයන් ලියන්න පුළුවන් වෙන්නේ දැන් පුතාලා දන්නවා මෙන්න මේ සංඛ්‍යා ටික ඔක්කොම අපි කරන්නේ මොකද අතෙන්ට ගුණිතයන් විදිහ සාධක විදිහට ලියා ගන්නවා ඒතර සම දැන් බලන්න මේකේ සාධක ගොඩාක් තියෙනවා කමක් නැහැ මේකේ සංඛ්‍යාවල හැටි පුතේ සමහරේ වැය ගොඩක් සාධක දිනවා සමහරේ වැය සාධක කීපයයි තියෙන්නේ ඒවා අපි හරියට අවබෝධ කරගන්න ඕනේ එතකොට පුතලට ගැටුවක් වෙන්නේ නැහැ පැහැදිලිද රයිට් මෙන්න පුතලගේ සාධක ටික ලියනවා 1 තියෙනවා 2 තියෙනවා මගාරින් දෙපා 3 තියෙනවා පුතලගේ 4 තියෙනවා 5 තියෙනවා ඊට පස්සේ 12 තියෙනවා ඊට පස්සේ 15 තියෙනවා ඊට පස්සේ පුතලගේ 30 තියෙනවා ඊට පස්සේ පුතලගේ 60 තියෙනවා එතෙන් මෙතන 6 තියෙනවා 6යි 10යි කියන සංඛ්‍යා දෙකක් තියෙනවා එතන මෙතන අපි ඒක කරන්නේ නැහැ මම ඒක පහලින් ලියන්නම් 6 තියෙනවා ඊළඟට කීයද 10 තියෙන ඔන්න අපි කියන 60 කියන සංඛ්‍යාවේ සාධක ටික එතකොට මම මේ මකපේ පුතලගේ මෙතන ලියන්නම් 60 සමානයි 6 වාරයක් 10 තමයි ඉස්සර මකලා දෙන්නේ පුතලා මේ වගේ දෙකට බෙදලා ලස්සනට දෙපැත්තේ මේ වැඩේ බොහොම පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. ඔන්න අපිට සාධක හදා ගන්න පුළුවන් විදිය. ඉතින් දැන් අමාරුයි කී කියනපු යාළුවන්ට ඈ සාධක බෑ කියලා හිතපු අයට දැන් ඔන්න ගැටලුවක් නැතුව ඕන සංඛ්‍යාව සාධක හදා ගන්න පුළුවන් වෙනවා. ඔන්න වගේ අපි දක්ෂයෝ වෙන්න ඕනේ. ඒක තමයි අපේ හැකියාව. එතකොට අපිට පුළුවන් පුතේ ඕන සංඛ්‍යාවක් දුනොත් සාධක වලට බොහොම පිළිවෙලට වෙන් කරලා හදාගන්න. පැහැදිලිද? ලස්සනට හදාගන්න පුංචි වෙලාවක් දෙන්නම් 60 කියන සංඛ්‍යාවේ සාධක හොඳට පැහැදිලිව හදාගන්න ඈ අමාරු තරම් ගැටලුවක් තියෙනවා නම් සෙගෙන් අහන්න හොඳේ හරිද රයිට් ඔන්න අපි ඒක කොටසත් හරි පැහැදිලිද රයිට් ඊළඟට මම පුතාලට තවත් වැදගත් දෙයක් කතා කරන්න යන්නේ මම හිතන්නේ හැම එක්කෙනාම හතර ඇති තවත් වැදගත් දෙයක් කතා කරන්න යන්නේ මේකත් පුතාලට හොඳට පුළුවන් වෙන්න ඕනේ
මොකද්ද පුතලගේ තියෙනවා මේක පුතලා අහලා ඇති සමහර විට ඒ වුණාට සමහර උට චුට්ටක් මේක ගැටලුවක් ඇති සර් මොකද්ද මේ කියන්නේ කියලා. පැහැදිලිද? රයිට්. මෙන්න බලන්නකෝ. මෙතන තියෙනවා වලගේ මාතෘකාවක් බලන්න ගුණන වගුව ඇසුරින් සාධක සෙවීම. දැන් ඔයාලට ප්‍රශ්නයක් කියනවා සර් මොකද්ද මේ ගුණන වගුව කියලා කියන්නේ? අන්න ගැටලුවක් කියලා. සර් මොකද්ද ගුණන වගුවක් කියලා කියන්නේ? ඔන්න දැන් සර් කියලා දෙන්නම් ගුණන වගුවක් කියන්නේ මොකද්ද කියලා. හරි ලේසි. සර් මේ ඇඳලා තියෙන ගුණන වගුවක් තමයි. මොකද මේ ඇඳලා තියෙන ගුණන වගුවක් බලන්නකෝ මේ. මේ පැත්තේ 1 2 3 4 5 කියලා 10ට යනකම් ඉලක්කම් තියෙනවා. මේ පැත්තේ පුතාලගේ 1 ඉඳලා 10ට යනකම් ඉලක්කම් තියෙනවා. ඒතකොට නිකන් හිතන්නකෝ මම පුතාලගේ මම මේකේ ඉලක්කමක් හදලා තියෙන හැටි ගන්න පුතාලට හොඳට බලා ගන්නකෝ මේ. संख्या අපි කක් මෙන්න මෙහෙ ඉරම් බලමු නේ. ආ මෙන්න මේක. කොහොමද තියෙන්නේ? මේ පැත්තේ තියෙනවා 7, මේ පැත්තේ තියෙනවා කීයද? 5 වාරයක් 5 කීයද? 35. අපි කක් කරමු බලමු මෙන්න මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා මේ. පැත්තව බලන්න එනවාද කියලා මේ. මේ පැත්තෙන් 10 ගත්තා, මේ පැත්තෙන් කියලා 7 ගත්තා. 7 වාරයක් 10 කීයද? 70. අපි කක් බලමු මෙන්න මේ හැරි අරගෙන. මෙන්න බලන්න. මේ පැත්තෙන් 6 තියෙනවා මේ පැත්තෙන් 9 තියෙනවා 6 වාරයක් 9 කීයද 54යි. ඔන්න ඔය වගේ දෙපැත්තෙන්ම ගුණ කළාට පස්සේ මැද උත්තර හැදෙනවා නම් අන්න ඒ වගේ වගුවක් මොකද අපි කියන්නේ ගුණන වගුවක් කියලා කියන්නේ. ඉතින් පුතේ චක්‍රේ චොඩක් අමාරු වයිට මෙන්න මේ ගුණන වගුව භාවිතයෙන් වුණනම් අපිට සාධක හොයාගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ගුණන වගුවක් විභාගෙට කියලා ඇඳගන්නේ අපි අනිත් මේක අපි අනිත් ගොඩක් වෙලා යනවානේ පුතේ. ඒකෙන් ඉඳ පුළුවන් තරම් පුතාලා හොඳට චක්‍රේ පාඩම් කරගන්න. චක්‍රේ හොඳට පාඩම් කරගන්න. එතකොට අපිට ගණන් හදාගන්න ලේසියි. පාඩ පැන්සල් පෙට්ටිය තියෙනවා නම් අම්මට කියලා ගෙන්න ගන්න පාඩ පැන්සල් පෙට්ටිය. අපිට මුංජි වැඩිගත් දෙයක් කරන්නයි යන්නේ. මෙන්න මෙතෙන් දෙන උත්තරේ. සර් හිස්ටන් කියලා අදාළද මෙතෙන් දෙන උත්තරේ. පුතා දන්නවා මෙතෙන් දෙන උත්තරේ දාගන්න ඕනේ කියද මෙන්න මේ දෙකයි මේකයි ගුණ කරගන්නවා. එතකොට දෙවාරයක් 1 උත්තරය අපි කියන්නේ කීයද 2යි මෙතෙන් දාගන්නේ කීයද 2 දෙවාරයක් 1 උත්තරේ එන්නේ කීයද 2යි මෙන්න මෙතෙන් අපි 2 ඉලක්කම දාලා පාඩ පැන්සලක් අරගෙන ලස්සනට පාඩ කරගන්න පාඩ පැන්සලක් අරගෙන මේ කොටුව ලස්සනට පාඩ කරගන්න මට කියන්න සතුටුයි සර් කියන විදිහටම වැඩකනේ ආලෝ ඉන්න ලස්සනට පාඩ කරලා මොකද පුතලාගේ දැන් මේ හැමදේම සර් පාඩ කරන්න කියන්න බෑනේ මොකද අපි මේ මේ ඉලක්කම පාඩ කළා පස්සේ පුතාලා දන්නවා මේකයි මේකයි ගුණ කළා තමයි මේ ඉලක්කම ආරම්භ tie. අන්නේම පුතාලා හිතා ගන්න ඕන නිසා තමයි පාඩ පැන්සලක් ගෙනා ලස්සනට පාඩ කරන්නේ කියලා කියන්නේ. එහෙමද? රයිට්. එහෙනම් මෙතෙන් දාගන්න කිද දෙවාරයක් 1 කීයද 2යි මෙතෙන් පාඩ කළා හදාගන්න. එහෙමද? රයිට්. ඊළඟට මෙන්න මෙතන. ඔන්න තව ඉලක්කමක් එනවා. 5 වාරයක් 1 මේ 5යි මේ 1යි කීයද 5යි එනම් මෙතෙන්ට 5 ඉලක්කම දාලා ලස්සනට පාඩ පැන්සලකින් පාඩ කරගන්නවා ලස්සනට පාඩ කරගන්න පාඩ පැන්සලකින් 5 වාරයක් 1 5යි මෙතෙන් ලස්සනට පාඩ කරගන්න පාඩ පැන්සලකින් හොඳේ රයි මුදවට පැහැදිලිව හදා ගන්න ලස්සනට මෙතෙන්ට 5 කියලා දාලා ඉස්සෙල්ලා පාඩ කරගමු නැති වෙන පාඩ පැන්සලක් අරගෙන ලස්සනට පාඩ කරගන්න හොඳේ ඊළඟට මෙතන පුතලාගේ මේ තියෙන්නේ මේ පැත්තෙන් 8 ආවා මේ පැත්තෙන් 2 ආවා 8 වාරයක් 2 කියලා අපි කියන්නේ 16යි කියලා අපි දාගන්නේ 16යි එහෙනම් 16 දාලා මේ ටික ලස්සනට උම පාඩ කරලා හදාගන්න 16 කියලා දාලා ලස්සන පාඩ කරලා හදාගන්න 16 කියලා දාලා පාඩ පැන්සලකින් ලස්සනට තවරන් දෙපා ගොඩක් ලාවට ලස්සනට දාගාලා හදාගන්න හොඳේ 16 අමුතර කුංචි වෙලාවක් දෙන්නම් ඔයාලේ මේ වෙලාවේ උතුරින් ප්‍රයෝජන ගන්න උදේ ඊළඟට අපි මෙන්න මෙතන ඉන්නේ දැන් මම පුතාලගේ මෙන්න මෙතෙන්ට යනවා
මේ පැත්තෙන් 6 අරගෙන මේ පැත්තෙන් 3 ගන්නවා 6 වාරයක් 3 අපි කියන්නේ කීයද 18යි 18යි කියලා දාලා ලස්සනට පාඩ කරගන්න ගුණිත වගු ගුණන වගු හොඳට පුරුදු වෙන්න පුතේ හොඳට පුරුදු වෙන්න එහෙනම් මේ පැත්තෙන් 6 ආවා මේ පැත්තෙන් 3 ආවා 6 වාරයක් 3 අපි කියන්නේ කීයද 18යි 6 වාරයක් 3 කීයද 18යි හොඳට පැහැදිලිව හදාගන්න හැම එකේම ලස්සනට මේ වැඩේ කරගන්න හොඳට මතකෙත් නම් මේ විදිහේ ඊට පස්සේ පුතාලගේ මෙන්න මෙතෙන්ට ගන්නවා මෙන්න මෙතෙන්ට මේ පැත්ත 4යි මේ පැත්තත් 4යි එහෙනම් 4 වාරයක් 4 කියලා අපි කියන්නේ 16යි 4 වාරයක් 4 කියලා අපි කියන්නේ 16යි මෙතෙන්ට 16 දාලා ඒක පුතාල ලස්සනට පාඩ කරලා හදාගන්න පාඩ කරන්න කියන්නේ ඇයි මුදල මතකේ තියාගන්න ඕනේ ඉන්න කීයද 16යි මෙතෙන් 16 දාලා පාඩ කරලා ලස්සනට හදාගන්න 16යි දැන් පුතාලට ඕතර උත්තර ගන්න පුළුවන් ගැටලුවක් නැහැ ඊළඟට මෙන්න මෙතෙන්ට මම එනවා මෙන්න මෙතන පුතාලගේ මෙතන තියෙන්නේ මේ පැත්තෙන් පුතාලගේ 9 තියෙනවා මේ පැත්තෙන් 5 තියෙනවා 9 වාරයක් 5 කියලා අපි කියන්නේ 45යි 9 වාරයක් 5 කීයද 45යි නං මේ පැත්තෙන් 9 අරගෙන මේ පැත්තෙන් 5 ගන්නවා 9 වාරයක් 5 කීයද 45යි ලස්සනට පාඩ කරලා හදාගන්න සර් කියන විදියට වැඩේ කරන්න ආයි කවදාකවත් අමතක වුණා කියලා කියන්නේ නැහැ පැහැදිලිද රයිට් ඊළඟට මෙන්න මෙතෙන්ට අපි යනවා දැන් ලේසි මේ පැත්තෙන් 5 තියෙනවා මේ පැත්තෙන් 7 තියෙනවා 5 වාරයක් 7 5 වාරයක් 7 අපි දන්නවා කීයද 35යි 5 වාරයක් 7 කියන්නේ 35යි 35 කියලා දාලා පාඩ පැන්සල ඉතින් ලස්සන විතර පාඩ කරලා හදාගන්න පාඩ පැන්සල විතරයි ඈ 35යි හොඳට පැහැදිලිව හදාගන්න 35යි ඊළඟට මෙන්න මේ ඉලක්කමට මෙන්න මේ ස්කෝර් බෝඩ් දාන්නා කියන්නේ අපි මෙතනින් පුතාලගේ බලනවා 5 තියෙනවා මෙතනින් 8 තියෙනවා 5 වාරයක් 8 අපි කියන්නේ කීයද 40යි 5 වාරයක් 8 අපි කියන්නේ කීයද 40යි 5 වාරයක් 8 කීයද 40යි එහෙනම් මෙතන දාගත්තා කීයද 40යි 40 කියලා දාලා පාඩ කරලා ලස්සනට හදාගන්න සර් බොහොම පිළිවෙලට පුතාලට කියලා දෙන්නේ ඔය ක්‍රමයෙන් අපිට ඕන ගානක් හදාගන්න පුළුවන් ගැටලුවක් නැතුව ඉස්සරහින් මුදේ මෙන්න මෙතෙන්ද අපි යනවා පුතාලගේ මෙතන තියෙනවා 9 මෙතන තියෙනවා 8 9 වාරයක් 8 අපි කියන්නේ කීයද 72යි 9 වාරයක් 8 අපි කියන්නේ කීයද 72යි මුදවට ලස්සනට පැහැදිලිව ලියාගන්න මෙතන කීයද එන්න ඕනේ 72යි පාට පැන්සලක් අරගෙන පාට කරලා ලස්සනට හදාගන්න 72යි ඊළඟට මෙන්න මෙතෙන්ට අපි යනවා පුතාලගේ මෙන්න මෙතන මේ පැත්තෙන් පුතාලගේ 2 තියෙනවා මේ පැත්තෙන් 9 තියෙනවා 9 වාරයක් 2 කියලා අපි කියන්නේ 18යි 9 වාරයක් 2 අපි කියන්නේ කීයද 18යි මෙතන දාගන්නවා කීයද 18 මෙතන දාගන්නේ කීයද 18 දැන් පුතාලගේ ඕන එකක් පුළුවන් ඈ අහුවනම් ඔයාලගෙන් ඕන එකක් ඔයාලා කියනවා මෙන්න මෙතෙන්ට අවසානාගේ පුතාලගේ මේ පැත්තෙන් පුතාලගේ 8 තියෙනවා මේ පැත්තෙන් 10 තියෙනවා 8 වාරයක් 10 කියලා අපි කියන්නේ 80යි 8 වාරයක් 10 අපි කියන්නේ කීයද 80යි පැහැදිලිද රයිට් ඔන්න දැන් පුතාලගේ ගැටලුවක් නැතුව ගුණන වගුවේ ඉලක්කම් වෙන විදිය මගේ දරුවෝ හැම කෙනෙක්ම හොඳට දන්නවා ගුණන වගුවේ කොයි ඉලක්කම ආවත් ඒක හැදෙන්නේ කොහොමද කියලා පුතාලට සිරස් පැත්ත බලන්න පුළුවන් ඒ වගේම තිරස් පැත්ත බලන්න පුළුවන් එතකොට පුතාලට ඕන සංඛ්‍යාවක් එන්නේ කොහොමද කියලා හොඳට අවබෝධ වෙන්න පැහැදිලිද රයිට් ඊළඟට අපි යනවා පුතාලගේ අභ්‍යාස අංක දෙකට හොඳට බලා ගන්න පුතාලා අභ්‍යාස අංක දෙකට යන්නයි හදන්නේ හොඳට බලන්න රයිට් මෙන්න හොඳට බලා ගන්න වැඩි හොඳට බලා ගන්න වැඩි ඉහත දක්වා ඇති ගුණන වගුව ඇසුරින් වෙන ක්‍රම බෑ මේ දක්වලා තියෙන ගුණන වගුව ඇසුරින් පහත දක්වා ඇති එක සංඛ්‍යාවේ සාධක සොයන්න කියලා කියනවා අපි බලමු මේ 40 අරගෙන සංඛ්‍යාවේ සාධක හොයන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම පුතාලා 40 අර තියෙන දැන් හොයා ගන්න ඕනේ බලන්න 40 අර තියෙන්නේ කොහෙද කියලා හොඳට බලන්න 40 අර තියෙන්නේ කොහෙද කියලා පුතාලා පෙන්නේ 40 අර තියෙනවා මෙන්න මෙතන අපි දැන් පාඩ කරපුවත් යන්න පුළුවන් නේ 40 අර මෙන්න මෙතන එකක් තියෙනවා 40 අර ඉතින් මේ රවුම් කලේ 40 අර තියෙනවා තව हाथ
හරිද තව හතර ඉස්සර කොහෙවත් තියනවාද පාඩ කරපු පුතලයි තියනවා නම් ගන්න ඒතර මෙතෙන්ට ආවේ පුතලගේ 5 මෙතෙන්ට ආවේ 16 මෙතෙන්ට ආවේ 18 මෙතෙන්ට ආවේ 16 මෙතෙන්ට ආවේ පුතලගේ 45 මෙතන ඉන්නෙත් නැහැ මෙතෙන්ට 7 35යි මෙතන පස් වාරයකට 40 වෙන 48 එන්නේ නැහැ කොහෙදවත් එහෙනම් පුතලගේ මේ 48 කියන සංඛ්‍යාවේ සාධක හොඳට බලාගන්න මේ 48 තියෙනවා කොහොම ආවා මේ පැත්තට කීයද තියෙන්නේ 6 තියෙනවා මෙතනින් කීයද 8 තියෙනවා අන්න 6යි 8යි අපිට අතන ලියන්න පුළුවන් ගිහිල්ලා ඊළඟට මෙතන තියෙනවා පුතලගේ 48 ආයේ එහෙනම් 8 තියෙනවා ඊළඟට 6 තියෙනවා එතකොට එකම සංඛ්‍යාව නේද පුතේ දෙවතාවක් ලියවෙන්නේ එකම සංඛ්‍යාව නේද දෙවතාවක් ලියවෙන්නේ එහෙනම් අපි මෙතෙන් ලියාගන්නේ කීයද 6යි 8යි විතරයි වෙනේවා ලියන්නේ නැහැ අපි 6යි 8යි කියන සංඛ්‍යා දෙක විතරයි ලියන්නේ වෙනේවා ලියන්නේ නැහැ ඒක 48 සාධක ගුණන වගු ඇසුරින් අපි බලනවා සාධක දෙකක් තියෙනවා 6යි 8යි මෙතෙන් ලියාගත්ත පුතල කීයද 6යි 8යි එහෙනම්ද අපි වෙනේවා ලියන්නේ අපි ලියන්නේ 6යි 8යි කියන සංඛ්‍යා දෙක විතර එක පුතල මුදවට මගේ තියාගන්න එහෙනම්ද right ඊළඟට 81කට යන්න මෙන්න 80 බලන්න මේ වගේ 81 කොහෙ තියෙන්නේ කියලා මුද්‍ර බලාගෙන 81 කොහෙ තියෙන්නේ කියලා බලන්න ගොඩාක් තෙන් වල 81 නෑ කුංචිත නැගේ තියෙන මේ තියෙන 81 මෙන්න 81 මොනවා සාධක මේ පැත්තේ 9 තියෙනවා මේ පැත්තේ 9 තියෙනවා එහෙනම් 81 ගේ සාධක මෙතන තියෙන්නේ කීයද 9 විතරයි කිය තියෙන්නේ මෙතන 9 විතරයි වෙනේවා අපි එකක්වත් ලියන්නේ නැහැ ඒක නිසා ඔක්කොම සාධක ලියන්න කියලා කියන්නේ අපිට කියන්නේ මේ ගුණන වගු ඇසුරේ සාධක ලියන්න කියලා විතරයි අපිට කියන්නේ එහෙනම් පුතලගේ 81 ගේ සාධක කියන්නේ මොනවද 9 කියන සංඛ්‍යාව විතරයි 81 ගේ සාධක මොනවද තියෙන්නේ 9 කියන සංඛ්‍යාව විතරයි හරිද right ඊළඟ තවත් එකට යන්නයි හදන්නේ මුද්‍ර බලා ගන්න පුතාලා දෙක කියද තියෙන්නේ දෙක ඔන්න ගියා වගුවට කො බලන්න දෙක මුද්‍ර බලා ගන්න පුතාලා දෙක සර අවුල් කරාට ලේසි දෙක තියෙනවා මෙන්න මෙතන පුතාලගේ දෙකේ කිනි ලක්කම තියෙනවා මෙන්න මෙතන දෙක තියෙනවා තව තියෙනවා පුතාලගේ මෙන්න මෙතන දෙක වෙන කොහේදවත් දෙක හම්බ වෙන්නේ නැහෙනි එතකොට මෙතන තියෙන්නේ දෙවාරයක් එක මෙතන තියෙන්නේ එක් වාරයක් කීයද දෙක එතකොට 2යි 1යි කියන සංඛ්‍යා දෙක විතරයි ගන්න තියෙන්නේ වෙන සංඛ්‍යා අපිට මුකුත් ගන්න බැහැ එහෙනම් පුතාලා ගන්න කීයද 2යි 1යි කියන සංඛ්‍යා දෙක විතරයි දෙකේ සාධක කියලා අපි කියයි එහෙනම් මෙතෙන් දා ගන්නවා පුතාලා කීයද 2යි 1යි දෙකේ සාධක මොනවද අපි දාගන්නේ 2යි 1යි දෙකේ සාධක මොනවද අපි දාගන්නේ 2යි 1යි උදවල පැහැදිලිව निराවුල්ව හැමෙක් කෙනාම ලස්සනට හදාගන්න උතෝර පුතාලා මේවා අමාරු දේවල් නෙවෙයි පැහැදිලිද right ඊළඟට අපි යනවා 28ට 28 සාධක හොයාගන්න අන්න ගියා වගුවට මෙන්න වගුවේ මේ ඉන්නේ බලනවා 28 කොහෙද තියෙන්නේ කියලා හැමතැනම නෑ 28 දැන් කීපයකයි 28 තියෙන්නේ බලමු 28 මෙන්න තියෙනවා 28 මේ තියෙන 28 තව 28ක් මෙන්න මෙතන තියෙනවා වෙන 28ක් කොහෙදවත් නෑ එහෙනම් පුතාලගේ මෙතන තියෙනවා 4 මෙතනින් 7 තියෙනවා ආය මෙතනින් 7 තියෙනවා මෙතනින් 4 තියෙනවා ඉලක්කන් දෙකයි තියෙන්නේ 7 සහ මොනවද අපි කියන්නේ 4 7 සහ 4 කියන සංඛ්‍යා දෙක තමයි අපි සාධක කියලා කියන්නේ කීයද 28 දැන් මේ 28ට අපි මේ 7යි මේ 4යි කියලා ආයේ මේ 28ට මේ 7යි මේ 4යි ලියන්නේ නැහැ 7 4යි 7යි කියලා කියන්නේ සංඛ්‍යා දෙකක් විතරයි එහෙනම් අපි ගන්න කීයද 4යි 7යි කියන සංඛ්‍යා දෙක විතරයි වෙනේවා අපි ලියන්නේ දැන් බලන්න කොච්චර ලේසිද කියලා දැන් පුතලාගෙන් තනියම යවොත් පුතාලාට ඉතින් පුළුවන් නේද? ඔන්න වගේ අපි ඔතෙන් එන්න ඕනේ පුතේ. ඔතෙන් එන්න අපි ලොකු ගමනක් ආවා. ඒකත් ඔයාලා මතකේ තියාගන්න. එහෙනම්ද? right. ඊළඟට මම යනවා පුතලාගේ 40ට. බලමු අපි 40 කියන සංඛ්‍යාවේ සාධක කොහෙද ගන්නෙ කියලා. මුද්‍ර බලා ගන්න. මෙන්න 40. කො 40? මුද්‍ර බලා ගන්න. 40. මුද්‍ර බලා ගන්න පුතාලා. මෙන්න 40 සාධක. හතලිය පුතලගේ 40 කොහෙද තියෙන්නේ හොඳට බලා ගන්න මෙන්න මෙතන 40 තියෙනවා තව මෙන්න මෙතන 40 තියෙනවා තව කොහෙද 40 තියෙන්නේ තව බලන්න 40 මෙන්න මෙතන පුතලගේ තියෙනවා 40
संख्या
එකවතාවයේ සාධක දෙකක් කියන්නේ කියලා දෙන්න. මෙන්න බලන්න කො හරි ලේසි. 9 කිව්වකම පුතලා සාධක දෙකක් තමයි මොකද්ද? 1යි 9යි. 20 කිව්වකම සාධක දෙකක් තමයි මොකද්ද? 1යි 20යි. 50 කිව්වකම සාධක දෙකක් තමයි මොකද්ද? 1යි 50යි. අන්න ඒ වගේ 1යි සංඛ්‍යාවයි පුතාල කියන ඔය ඕනෑම සංඛ්‍යාව සාධක දෙකක් වෙනවා. 100. 1යි 100යි. 500. 1යි 500යි. 1000. 1යි 1000යි. ඔන්න සාධක දෙකක් එකතරාවේ තියෙනවා. දැන් ලොන්නේ නේ පුතේ 20. 1යි 20යි. 80. 1යි 80යි. ඉතින් තව සාධක 3 4ක් පුතාලා ලියාගන්න බැරි වෙයි. ගැටලුවක් නෑනේ පුතේ. ඒකින්ද මේ කතාව පුදවන පුතාලා ඔළුවට දාගන්න. එතකොට පුතාලාට ගණන් හදාගන්න පුළුවන් වෙයි. කිසිම ගැටලුවක් නැතුව. වීඩියෝ ඕන් කරලා ඉන්න යාළුවෝ ගොඩාක් ඉන්නවා. හැබැයි සමහරු වීඩියෝ ඕන් කරන්නේ නැහැ. අපි පන්තියේදී ඇත්තටම වීඩියෝ ඕන් කරන්න කියලා කිව්වා. ගොඩාක් යාළුවෝ හොඳයි වීඩියෝ ඕන් කරනවා. පුතාලාට පේනවා. උදවල වැඩ කරනවා පේනවා. පාඩම් පන්සල් අරගෙන පාඩ කරනවා පේනවා. උදවල වැඩ කරගෙන යනවා පේනවා. මේ සමහරු වීඩියෝ ඕන් කරන්නේ නැහැ. පුතාලා හැම කෙනෙක්ම වීඩියෝ ඕන් කරා. ගැටලුවක් නැහැ. ගෙදර චුට්ටක් ඒ පරිසරය හදාගෙන වීඩියෝ කැල්ලා තියන්නේ. එතකොට පුතාලට සර් තුන්දර පේනවා. ඒ වගේම පුතාලා කරන දේවල් තමයි පේනවා. එතකොට වෙන වැඩ කරන අය කීප දෙනෙක් දැක්කාද අපි බලනවා කවුද වෙන වැඩ කරන අය කියලා. එහෙම වෙන්න බෑ. පන්ති වුණා අපි පුතාලා හැම කෙනාම හොඳට මේ වැඩේ අහගෙන ඉන්න ඕනේ. එතකොට පන්තියේ ලොකු පිරිසක් ඉන්නවා. අපි ඉස්සෙල්ලා පටන් ගත්ත ළමයි දරුවෝ 20කින් විතර. දැන් මම හිතන්නේ සමහර පන්තියට 100ට වැඩි ළමයි ඉන්නවා. ඒ පුතාලා තමයි පරිදේ දීලා තියෙන්නේ. හොඳ ගන්නේ පන්තියක් තියෙනවා. හොඳ විද්‍යා පන්තියක් තියෙනවා. හොඳ ඉංග්‍රීසි පන්තියක් තියෙනවා. හොඳ සිංහල පන්තියක්, හොඳ තමිල් පන්තියක්, බුද්ධාගම පන්තියක්. මේ පුතාලා යාළුවන්ට කියන්නේ ඒක ඇත්තම හොඳයි. අපි දහම් පාසල යන පුතාලා යාළුවන්ට කියන්නේ නොබිලි හැම කෙනෙකුට දහම් අධ්‍යාපනය ලබන්න පුළුවන්. හැම කොහේවත් දහම් පාසලක් නැහැ. එතකොට දහම් පාසලට ඉන්න පුළුවන්. ඒ වගේම අපි ඔක්කොම විෂයන් යනවා. මේ හැම එකකටම විතර ඉඳලා පස්සේ උතරට ඉස්කෝලේ හා සමානයි. මුහුජනියක් නැහැ. මම හිතන්නේ අපේ ගුරුවරු ගොඩාක් හොඳයි. ගුරුවරු ගොඩාක් කැපවීමෙන් ඔයාලු ගන්නවා. ඔයාලගේ ඕනේ ප්‍රශ්නෙකට උත්තර දෙනවා. ඒ නිසා හොඳ වැඩ ටිකක් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වුණාම පුතාලට කරන්න පුළුවන්. ඒ නිසා හොඳම යාළුවාට පණිවිඩය දෙන්න. හොඳම යාළුවාට පණිවිඩය දෙන්න. හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නට පණිවිඩය දෙන්න. හොඳ පාසලක් තියෙනවා පුතාලට සම්බන්ධ වෙන්න කියලා පණිවිඩය දෙන්න. පැහැදිලිද? දැන් පුතාලගේ සවුන්ඩ් ඕන් කරන්නම්. මම දැන් අපිට විලාවත් අවසාන වී කියනවා කියනවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. රයිට්. අනවශ්‍ය කතා කරන්න එපා. එමුස්ස රයිට් මයික් ඕෆ් කරන්න වෙනවා. මම කැමති නැහැ එහෙම. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් කාට හරි. ප්‍රථමක සංඛ්‍යා සංයුතයි කියලා කියන්නේ සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට 4 ගත්තොත් 1 2 4යි. අන සාධක 3ක් තියෙනවා. 8 ගත්තොත් 1 2 4යි 8යි. සාධක 4ක් තියෙනවා. අන්න ඒ වගේ සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙනවා මොනවද අපි කියන්නේ සංයුත සංඛ්‍යා කියලා කියනවා. එතකොට 1 සංයුත වෙනවද? නෑ. ප්‍රථමක වෙනවද? ඒත් නෑ. ඒක අමුතුම එකක්. ඒ සංයුත වෙන්න නම් සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ප්‍රථමක වෙන්න නම් සාධක දෙකක් තියෙන්න ඕනේ. එකේ තියෙන සාධක එකයි. ඒක අමුතුම සංඛ්‍යාවක්. ඒ කියන්නේ සායික ප්‍රථමක වෙන්නේ නැහැ, සංයුත වෙන්නේ නැහැ. හොඳ ප්‍රශ්නයක් ඒක ඇහුවේ. අය සවුන්ඩ් ඕන් කරන්න. රයිට්. එක්ස්කියුස් මී සර්. යන්න යන්න. Thank you sir. ඔව්, තව ගැටලුවක් තියෙනවද අහන්න? ඕන ගැටලුවක් අහන්න. මම හරි කැමති ඔයාලගේ ප්‍රශ්න උත්තර දෙන්න. Thank you sir. හොඳට පාඩම තේරුණා sir. Alright. ගොඩක් ස්තුතියි. ඔව් හොඳට තේරුණා sir. හොඳට පාඩම තේරුණා sir. තේරුණා sir. හොඳට පාඩම තේරුණා sir. හොඳට පාඩම තේරුණා sir. හොඳට පාඩම තේරුණා sir. පාඩම තේරුණා sir.
ප්‍රථමක සංඛ්‍යාවකුයි සංයුත සංඛ්‍යාවක් කියන දෙකටම අයිති නැද්ද දෙක? ඔව් අහගන්නකෝ ආයෙත් හොඳ ප්‍රශ්නයක්. ඔව් පුතාලගේ දැන් දෙක කියන සංඛ්‍යාව ගත්තොත් මතුර මේ කවුරු ලෝන් කරා නම් උත්තර දෙන්න ඕන නිසා ඔව් දැන් දෙක කියන සංඛ්‍යාව ගත්තොත් පුතාලට සාධක ගත්තාම දෙක කියන සංඛ්‍යාවේ ගොඩාක් ළමයි හිතන් ඉන්නේ ඇයිස 2 3 5 7 9 9 ප්‍රථමක නෑ. ඇයි 9 ප්‍රථමක නොවෙන්නේ? 9 සාධක 3ක් තියෙනවා. මෙන්න බලන්න. 1 තියෙනවා, 3 තියෙනවා, 9 කියන. ඒ නිසා අපි 9 ප්‍රථමක කොටලා දාන්නේ. පැහැදිලිද? හරි. මං හිතනවා පුතාලගේ ගොඩාක් ගැටලු වලට සරල උත්තර දුන්නා. තව ගැටලු තියෙනවා නම් ඇයිස මැසේජ් එක දාන්න. ඕකේ. අයබෝන් 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 බැරි වුණා.